අද අපි කතා කරන්න යන්නේ වීඩියෝ එඩිට් කරන විදිය ගැන. අපි ඊයේ කතා කරා සරල වෙබ් අඩවියක් හදාගන්නේ කොහොමද කියලා. අද කතා කරන්නේ වීඩියෝ එඩිට් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඊයේ වීඩියෝ එකක් සර් තාම ගමන් තියෙන්නේ, ඒකේ ලින්ක් එක වැටෙයි ගෲප් එකට. එතකොට මේකෙත් ලින්ක් එක දාන්නම්. සහ වලට තව පාඩම් දෙකක් විතර කරන්න ඒ ඉතුරු. කියන්නේ සර් මේ වෙබ් එකේ නැද්ද? ටැප් එක මොකද්ද සර්? නෑ, ඊයේ ක්ලාස් එක වෙබ් එකට දාන්න, ඒක YouTube එකට දාලා වලට ලින්ක් එක දෙන්න. සර් ඕකේ යන්න. මේ YouTube එකට අර වීඩියෝ එඩිට් කරන හොඳ ටැප් එකක් මොකද්ද සර්? ඒක තමයි අද කතා කරන්න යන්නේ. හා සර්. හරි, එතකොට අද අපි කතා කරන්න වීඩියෝ එඩිට් කරන විදිය ගැන. මේකට පාවිච්චි කරන්නේ පොන්ඩෂයා ෆිල්මෝරා කියන සොෆ්ට්වෙයාර් එක. මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට මේ වෙලාවේ මම දැන් දානවා. එතකොට ඔයාලා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙනම් පොඩි වෙලාවක් දෙන්න, මම ඒ ලින්ක් එක දානවා. එතකොට ඔයාලට දැන් පුළුවන් නම් එහෙමයි වෙන වෙලාවක කරනවා නම් ඒත් කමක් නැහැ. පස්සේ හරි ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. කරන්න ඕනද දැන්? මොකද්ද? ඒක දැන් ඩවුන්ලෝඩ් කරන්න ඕනද? ඒක තමයි කිව්වේ, දැන් කරනවා නම් ඒත් කමක් නැහැ, පස්සේ ගන්නවා නම් ඒත් කමක් නැහැ. දැන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනද? GB ගණන් කරන්න නැහැ නේ. ඒ GB කීයක් විතර ඇද? මේක මෙගාබයිට් 300ක් වගේ වෙනවා. සර්, ඔලි තුම් කියන්න. අපි මේ වෙබ්සයිට් එක හදුවානේ, ඒක ෆෝන් එකෙන් හදන්න බැරිද? ෆෝන් එකෙන් අමාරුයි කරන්න. හදන්න පුළුවන්. සර් මම ෆෝන් එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. ආ, ෆෝන් එකටත් මේ ඇප් එකම තියෙනවා. ඕනනම් ෆිල්මෝර ඇප් එකම ගන්නත් පුළුවන්. පවර් ඩිරෙක්ටර් තියෙනවා, ගොඩක් තියෙනවා. ඉතින් කැමතිද පාවිච්චි කරන්න පුළුවන්. සර් දැම්මද ගෲප් එකට? සර් ලින්ක් එක දැම්මද? සර් තාම ලින්ක් එක නම් ඇවිල්ලා නැහැ. සර් දැන් ආවසෙ. එතකොට මේ ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල් එක ඇතුලේ මෙන්න මේ දේවල් ටික තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලා මුලින්ම සෙටප් කියන එක ඇතුලට ගිහිල්ලා මෙන්න මේ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරාට පස්සේ ඕපන් වෙන්නේ සාමාන්‍ය සෙටප් එකක්. අපි කතා කරලා තියෙනවා සොෆ්ට්වෙයාර් පාඩම් වලදී මොකද්ද සෙටප් එකක් කියන්නේ, කොහොමද ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය වෙන්නේ කියලා කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක ඕපන් වුණාට පස්සේ දිගටම නෙක්ස්ට් කරගෙන ගිහිල්ලා අන්තිමට ෆිනිෂ් කරගන්න එක. ඒතොර මේක ඇතුළේ ඇත්තම කරන්න දෙයක් නෑ, අපිට දිගටම නෙක්ස්ට් කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඊළඟට මේක ෆිනිෂ් කරගත් ෆිනිෂ් කරන්න කලින්, ඒ කියන්නේ මේක කලෝ කොල පාටේ මේක ඉවරනට පස්සේ පුංචි වැඩක් කරන්න තියෙනවා. දැන් ඒක කරන විදිහ මම පෙන්නන්න ඉස්සෙල්ලා සෙටප් එක ඕපන් වෙනකන් ඉන්නේ මේ. මේ වෙලාවේ මේකට මේ කම්පියුටර් එකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මට ආයෙත් පාරක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට සෙටප් එක ආවට පස්සේ ප්‍රොඩක්ට් ඉන්නේ එක මොකද්ද? සර් අර දාපු ලින්ක් එක ෆෝන් වල අරගෙන ගන්න යන්නේ සර්. මේ කම්පියුටර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එන. ආ සර්. හරි, සෙටප් එක ඕපන් වුණාට පස්සේ ඒක සාමාන්‍ය විදිහටම නෙක්ස්ට් කරගෙන යන්නයි තියෙන්නේ. ඒකේ විශේෂ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ක්ලෝස් කරන්න කලින්, ඒ කියන්නේ සෙටප් එක කම්ප්ලීට් වුණාට පස්සේ ෆිනිෂ් කරන්න කලින් ඔයාලට ලැබිලා තියෙනවා මෙන්න මේ crack fix කියලා ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ඇතුළේ තියෙනවා ළමයිනේ ෆයිල් එකක් crack fix කියලා. මෙහෙම ෆයිල් එකක් නැති වෙයි, ඒක ඩිලීට් කරලා දාමු. මෙන්න මේ වගේ ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා extract all කියන එක දෙන්න ඕනේ.
එතකොට අලුතෙන් ෆෝල්ඩර් එකක් හැදෙනවා මෙන්න මේ විදිහට extract fix කියන නමින්ම ෆෝල්ඩර් එකක් හැදෙනවා මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන මේ වගේ ෆයිල් ටිකක් මේ ෆයිල් ටික ඔක්කොම ටික සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කරලා ඔයා එන්න ඕනේ C drive එකට this PC එකේ තියෙන C drive එකට එන්න ඕනේ ඒකේ තියෙනවා program files කියලා program files ක්ලික් කරන්න අවසානට තියෙ වොන්ඩර්ෂයා කියලා ඒ වොන්ඩර්ෂයා කියන එක ක්ලික් කරගන්න ඒකේ තියෙනවා වොන්ඩර්ෂයා ෆිල්මෝරා කියලා ඒක ක්ලික් කරගන්න මෙතෙන් ඩයිවිලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න ඒ පේස්ට් කරනකොට මේ වගේ මැසේජ් එකක් එයි ඒකේ රිප්ලේස් ද ඕල් ඉන් ද ඩෙස්ටිනේෂන් කියන එක තෝරගන්න ඕනේ ඒ කියන්නේ අවශ්‍ය මේ ඒ ෆයිල් ටික ඔක්කොම රිප්ලේස් කරනවා කියන එක තෝරලා දෙන්න ඕනේ දැන් මේ වෙලාවට මට කරන්න බෑ මොකද මම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා තියෙන නිසා ඔයාලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න කලින් මේ වැඩේ කරගන්න ඕනේ. පොඩ්ඩක් ආපහු කියන්න. ආයිත් කිව්වොත් setup කියලා folder එකක් තියෙනවා. මේක ඇතුලේ තියෙන setup එක තමයි මුලින්ම double click කරලා install කරගන්න ඕනේ. හරි අපි ඒක මුලින්ම කරමු. සර් අර මේ ඒක කරන්නේ හේතුව මොකද්ද? අවශ්‍ය එක. ඒක වෙනස් විදියට නෙමෙයි. මොකද්ද? සර් ඔය වගේ එකක් නෙමෙයි නේ නිකන් කොටුවක් වගේ ඇවිල්ලා ඒ වගේ. सेटअप के लिए तीनों ओ सर आई सेटअप पे का डबल क्लिक कर लो ओपन कर गान एक प्रश्न अन्य है वाला यार सिप फाइल ले अपने साथ बिना सीधे टेप पेन में आते सर और इधर एक कराने हैं तो मुखात्मे मैंने मैं विधि हटा पढ़ा क्यों ना मैंने मैं विधि हटा सेटअप पे करा दी एडमिन एक्सेस सीलन आई तो यस कर गान ඊළඟට setup එක open වෙනවා. දැන් මේකට install කරලා තියෙන නිසා මුලින්ම ඒක uninstall කරලා තමයි install වෙන්නේ. ඔයාලගේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැනට firmware නැත්තම් කෙලින්ම ඒක install වෙනවා. මේ වගේ message එකක් ඔයාලට එන්නේ නැහැ. चेकबॉक्स අයි මොළේ මං කියලා දුන්නේ නැතන්න මේ චෙක් බොක්ස් කියන එක දාගත්තොත් එහෙම දාන්න හරියක් දාගෙන සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා. හරි. මෙන්න මේ විදිහ තමයි ළමයි සෙටප් එක ඕපන් වුණාම තියෙන්නේ. හරිද? මේ සෙටප් එක next කරගන්න. මෙතෙන්ට හරියක් දාගන්න ඇග්‍රීමන්ට් එකට කැමති කියලා ඊට පස්සේ next කරගන්න. ආයෙත් next කරගන්න. එතකොට මෙන්න මේ විදිහට install වෙන්න පටන් ගන්නවා. හරි මේක ඉන්ස්ටෝල් වෙන අතරතුරේදී අපිට පුළුවන් අපිට අර ලැබිලා තියෙන අනිත් ෆෝල්ඩර් එක කියන්නේ මෙන්න මේ crack fix කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ crack fix කියන එක අපිට පුළුවන් මෙහෙම එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ හරි ඩබල් ක්ලික් කරලා ඕපන් කරගත්ත කිමු මේ විදිහට ඕපන් කරලා ඒක වෙනම පොඩ්ඩක් තියලා තියාගන්න තොර ලේසි कंप्यूटर संपूर्ण हाँ सर मैं इकमा सॉफ्टवेयर का तमाई ये वो नाटा था मैं फोन के बड़ा क्वेनस तीन अतंग ये वाले देवर बड़ा क्वेनस हाँ सर एक्सक्यूज मी अब देखिए ना
ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න කලින් ඔයා මේ ෆයිල් ටික කොපි කරාද? නෑ සර් ඒ ෆයිල් මේක මම කරා මේ يعني ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒ ෆයිල් එක හොයා ගන්න නෑ දැන්. ආ ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නකෝ. ඔරින් සර්. කවුද කතා කරේ මම නම දැක්කේ නෑ. ඒ මං ශාකිර. ආ ශාකිර. මට ස්ක්‍රීන් ෂෙයා කරන වෙලාව මම ස්ක්‍රීන් ෂෙයා කරගෙන ඉන්නකොට මේ කවුද කතා කරන්නේ කියලා නම පේන්නේ නැහැ. සවෙනවද? ඔපෙන්. සර් මේ මේක පෙන්නවා සර් අර මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා තමයි සර් හොයාගන්න බැරි. හරි ඕක ක්ලෝස් කරන්නකෝ. ඔයා කියන අර ෆයිල් හතරක් කොපි කරන්න කිව්වේ ඒක හොයාගන්න බෑ කියලාද කියන්නේ? ඔව් සර්. හරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මට පෙන්වන්න. සර් ඒකත් එක සමස්ත හොයාගන්න බැරි. ආ නෑ ඩවුන්ලෝඩ් කරද්දි සර් ඒක මේ එක්ස්ප්ලෝර් එකෙන් ඕපන් වුණා. ඕපන් වෙද්දි ඔක්කොම ටික පෙන්වුවා. ඒක මේ අරක ඩවුන්ලෝඩ් වෙද්දි ඔයාලා සේව් ෆයිල් දෙන්න නැතුව ඕපන් ෆයිල් වත් දුන්නද? නෑ සර් සේව් ෆයිල් වුණා. ඒක සර් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ නැද්ද? නෑ සර් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ. පා මොකද්ද පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න? ක්‍රෝම් එකේද? ආ ෆයර්ෆොක්ස් එකේ ඩවුන්ලෝඩ් වල බලන්න ඒක කොහෙද තියෙන්නේ කියලා ඩවුන්ලෝඩ් හිස්ටරි එකේ තියෙනවනේ. සේල් ඩවුන්ලෝඩ් හිස්ටරි එකේ මේ දැන් කලින් පෙන්නවා දැන් පෙන්වන්නේ නැහැ ඒක. කොහොමද 3 සයිකල් බින් එක බලන්න වැරදිලා ඩිලීට් වුණාද දන්නේ නැහැ මොනවා හරි වෙලා. ඒක මරඩන්. ඩවුන්ලෝඩ් ඒක තමයි දැන් අපිට බලා ගන්න විදිහකුත් නැහැ නේ ඩවුන්ලෝඩ් එකෙත් පෙන්වන්න නැති වුනහම. එහෙමනම් තේ ගන්න තමයි වෙන්නේ. මොකද ලිතුම්? This PC එක සර්ච් කරන්න හරිනම. සර් යුනයිටඩ් ස්ටේට් මේ ඩොකියුමන්ට් එකේ නම් තියෙනවා වොන්ඩ ෂෙයා කියලා එකක්. ඒක ඇතුලේ ගොඩක් තියෙනවා. ඒක හැදෙන්නේ සොෆ්ට්වෙයාර් එකකින්. ඒක නෙවෙයි. ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න එක මේ ඔය ෆයිල් එක නෙවෙයි. ඔයා මෙහෙම කරන්නකෝ this PC එකට යන්න. ओके उड़ा सर्च के टाइप करना तारुआ चितक तियान गाने सेड आईपी हरे दें मैं कीबोर्ड डे के एंटर किए का प्रेस करना को उतना आवे नेता ना मैं डिलीट पिला मुकदा दें कंप्यूटर के तीन ओको में सिर्फ फाइल टेक दें उतना पेन ना नोने उतना आवे नत्तान डिलीट डला एक ओखों दानी कपार आतुरु दांग उन्हीं मार रहे डन अरे के इंस्टॉल ले दे अने विंडो एक क्लोज सुना आ हाँ हाँ बालामु को नत्तान पेन्नु नत्तान ना आई डाउनलोड कर गलन ने वे ඒක ඩවුන්ලෝඩ් වෙන ලොකේෂන් එක නස් කරලා දාන්නේ. ඒත් ඩා මේ මේ මොකද්ද සොෆ්ට්වෙයාර් එකේ පෙන්වන්නෙත් නෑ මං හිතන්නේ ෆයිල් එකම නැති වෙලා වෙන්න ඇති. ෆයර්ෆොක්ස් එකේ පෙන්වන්නෙත් නෑ ඩවුන්ලෝඩ් හිස්ටරි වල. චාර්ජ් එක මෙතන තිබ්බා. හරි ඔයාලගේ මේ සොෆ්ට්වෙයාර් එක තාම මගේ ඉන්ස්ටෝල් වෙන ගම තියෙන්නේ. පීක සර් මම එක සැරයක් කොන්ඩිෂන් දැම්මා. ඒක ලෝඩ් මේ ඕපන් වෙන්න වෙලා යනවා. යාර ලෝඩින් කියලා වැටිලා ඕපන් වෙන්න. ඒක පළවෙනි පාර ටිකක් වෙලා යනවා. එතනින් එහාට නම් සාමාන්‍ය විදිහට වැඩ කරනවා. හරි ශාකිරා මගේ ඉන්ස්ටෝල් වෙලා ඉවරයි පොඩ්ඩක් වා ස්ටොප් කරන්න. ඒක ඔතන පෙන්වෙන්නේ නැත්නම් ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම කරමු.
දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි සෙටප් එක. එතකොට අපේ ඩෙස්ක්ටොප් එකට වොන්ඩර් ෂා ෆිල්මෝරා එක්ස් කියලා icon එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සෙටප් එක බලා ගන්න පුළුවන් වෙන. මෙතන join use experience improvement program එකට හරි අයින් කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. තිබ්බත් ප්‍රශ්න නැහැ. හැබැයි මේ launch කියන එක දැම්ම දෙන්න එපා. ඊට කලින් අපි මේ ෆයිල් ටික දා ගන්න ඕනේ අර මම කියපු අදාළ තැනට. හරි. එහෙම කරන්න නම් මේ ෆයිල් ටික මේ විදිහට select කරලා right click කරලා copy කරගන්න. copy කරලා ओपन कर ओन फोलडर दिस्पीसी हर के लिए ओपन कर फोल खर दिस्पीसी इतने सी की पार्टीशन टैबील मेके प्रोग्रम फाइल क्ली इतना अवसरण हर तीन वेला इतने वा फिल मोरा की टैबील मेतन बुद्ध रईट क्ली पेस्ट करना यह पेस्ट करना रिप्लेस करवा एक पलवनी ऑप्शन दी रिप्लेस द फाइल इन द डेस्टिनेशन की दूर गोर मेन मे विधि फाइल रिप्लेस दागत्ना बेड इवर इतकोट दी मेक मुदल गेवला सल गेवल साफ्टवेर पटांगा लॉन्च दिना मे आव क्लोज कर ला मेतन डबल क्लिक ओपन कर लॉन्च दिना फ्री गट एक अभी वीडियो हेदवट पास नम बैठना वीडियो के मेदिंग बैठना मे फिल्म और आटिंग हरी उडिंग हरी आईन कि हरी मे को हरी बैठना ये वगे मत मेक तीन समहार दिवाल पाविच कर देने ये प्रश्न टीका मेक फ्री वर्षन डाउनलोड कर मे फैल टी का पास सॉफ्ट आईकिन हेम पास पाविच कर लभना चूट ओपन पलवी पार ओपन पोडाला ओने हरदमी स्क्रीन शेगल पिना प्रश्न फाइल का हम प्रश्न फाइल का हम बोडा स्क्रीन ऑन कर अरे दैम मेहम कराना क्रैक फिक्स के अतुले उन शिया फिल्म और मेहम कराना कोई अब मैं फाइ में फोल्ड या कुछ राइट लीक कल प्रॉपर्टीज पालना कोई दो का दी नहीं है उतना मैं लोकेशन किए ने की अपडेट आ रहे आ मैं क्या अतरम सेव वेला दी है ने वो आगे कंप्यूटर के आप इधर पेन तना करने भी अपने नोपेन आ रहा है मैं अपडेट आई क्या तावकालिक फाइल है फाइल सेव डाउनलोड दिखी मुखर प्रश्न यार मे बलब किसी मित्र बलो अपडेट अतुलता अपडेट लोकल टेम्प डिलीट फाइल सा पोटी विंडो क्लोज कर दिन प्रॉपर्टी वो फाइल तीनवा वो फाइल मे मिनट सिलेक्ट कर लो कॉपी कर लाट आवश्यकता दाल तीयगा एक सामान्य डी एक हरी तन फोल्डर कदला दाल तीयगा इट सर क्रैक फिक्स अतुलतीन फाइल सिपे ने सिप फाइल ओपन कर अतुलतीन फाइल दम्मी प्रोग्रम फाइल चलिए वेकना फिल्म और आने दागा हरी अने कट दंगना बलागन पुल करोम की हरी आप मगे स्क्रीन शेखर डाउनलोड पलनी पार ओपन मे वगे मेन मे वगे तन समहारे सॉफ्ट अतुड़ा पुड़वा निगम हर मे का वाला न्यू प्रोजेक्ट तोरगा हरद तोरगा मे वगे का मेन मे वगे विंडो विंडो देखें देखा क्वालिटी
කිසිම ගැටලුවක් නැහැ අර කලින් එක පෙන්නවා sorry කලින් කාවේ නැහැ නිකම් ඇතුලට ගියා කියලාවත් ඒක බය වෙන්න එපා ඒක ප්‍රශ්නයක් නැහැ හරි ඊළඟට පොඩක් ඉන්න ඔව්ද කියන්න අර මේ මොකක්ද සොෆ්ට්වෙයාර් එකේ මොකක්ද මේ ෆෝල්ඩර් එකේ නම තියෙන්නේ ෆික්ස් නේද ක්‍රැක් ෆික්ස් නේද ඔව් සර් ක්‍රැක් ෆික්ස් ක්‍රැක් ෆික්ස් එක ඇතුලේ තියෙනවානේ සිප් ෆයිල් එක මේ තියෙන්නේ මෙන්න මේ සිප් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න මුලින් හරිද ඕපන් කරගෙන මේ තියෙන ෆයිල් ටික ඔක්කොම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කියන එක දෙන්න කොපි කියන එක දීලා කොහොකටත් මේක ක්ලෝස් කරන්න නැතුව පැත්තකින් තියාගෙන තවත් අලුත් වින්ඩෝ එකක් ඕපන් තවත් අලුත් ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන ඒ ෆෝල්ඩර් එකෙන් this pc කියන එකට ගිහිල්ලා ඊළඟට c එකේ c drive එකේ program files වල wonder share කියන ෆෝල්ඩර් එකේ filmora කියන ෆෝල්ඩර් එක ඇතුළට ඇවිල්ලා මේ කොපි කරගත්ත ෆයිල් එක මෙතෙන් paste කරගන්න. එහෙමයි කරන්න තියෙන්නේ. දැන් ඔන්න කීප සැරයක්ම කියලා දුන්න මේ ඩවුන්ලෝඩ් කරද්දි ගැටලු ආපු කට්ටිය ඉන්නවද? link එක දාලා තියෙන group එකට. දැන් තාම ඩවුන්ලෝඩ් වෙනව ගමන්ද? MB මං හිතන්නේ 3000ක්. මොකද්ද? උතුමට අහුන්නේ නැහැ. මොකද්ද කිව්වේ? අන්තිම ලෝගන්නේ මොකද්ද? අන්තිමට අනේ ඔයා කියන්නේ කැහෙන්න අන්තිමට යාර පෙ අන්තිරම් පේස්ට් කරන්න යන්න හිතනක අන්තිර යන ඕන නේද ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් කියන ෆෝල්ඩර් මේ C එකට යන්න ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් කියන ෆෝල්ඩර් එකට යන්න ඊළඟට වොන්ඩර් ෂෙයා කියන ෆෝල්ඩර් එකට යන්න ඒක ඇතුලේ තියෙනවා වොන්ඩර් ෂෙයා ෆිල් මෝරා කියලා ෆෝල්ඩර් එකක් අන්න ඒක ඇතුලේ හරි හරි सॉफ्टवेयर को ओपन करा मे वे तम बला पुलवांगे अभी मेचर का बलबू सॉफ्टवेयर वाले संकीर्ण पेनम वगे बला पुलवा संकीर्ण हर सर सॉफ्टवेयर यदोट अभी अद कथाकरा वीडियो एडिटरा भावताकर सॉफ्टवेयर मेनमे तीन वोशिया फिल्मोरा यदोट फिल्मोरा क्या लोके गुडाक जनप्रिय सॉफ्टवेयर मे सॉफ्टवेयर पावित कर आर අඩු මහන්සියකින් ගොඩක් ලස්සන වීඩියෝ හදන්න පුළුවන්. අනේ ඒ හේතු නිසා තමයි ෆිල්මෝරා සොෆ්ට්වෙයාර් එක ජනප්‍රිය වෙලා තියෙන්නේ. අඩු මහන්සියකින් ලස්සන දේවල් ගොඩක් කරන්න පුළුවන් වීම තමයි මේකේ තියෙන විශේෂත්වය. සමහරట్లాට මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපි ක්ලික් එකකින් දෙකකින් කරගන්න දේවල් සමහරట్లాට ගොඩක් ලොකු ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර්කින් කරන්න ලොකු වෙලාවක් ගත වෙන්න පුළුවන්. මේකට හේතු තමයි මේගොල්ලෝ අර මිනිස්සු නිතර පාවිච්චි කරන ඉෆෙක්ට් වගේ දේවල් එකපාරෙම දාගන්න පුළුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් ලේසියෙන් පුළුවන්කමක් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක වැඩ කරද්දී හරිම වේගෙන් වැඩ කරන්න ඉක්මනින් වීඩියෝ එකක් එඩිට් කරගන්න. මේ සොෆ්ට්වෙයාර් එක ගත්තා මේකෙත් ඒරියා කිහිපයක් තියෙනවා දැන් මේවට එක එක නම් වලින් හඳුන්වන වෙලාවල් තියෙනවා කොහොම හරි මෙන්න මේ කොටස තියෙනවානේ මේ කොටස ඇතුලේ තමයි අපිට අවශ්‍ය කරන මෙන්න මේ කොටස ඇතුලට තමයි ළමයි දාගන්න ඕනේ අපි වීඩියෝ එක එඩිට් කරන්න යනකොට එඩිට් කරන්න අවශ්‍ය කරන මූලික මුල් ෆයිල් එක තියෙනවානේ උදාහරණයක් විදිහට කැමරාවෙන් රෙකෝඩ් කරව ෆයිල් ටික අන්නේ ෆයිල් ටික දාගන්න ඕනේ මෙන්න මේ කොටුව ඇතුලට එතකොට මේ කොටුව ඇතුලේ අපිට ෆයිල් ටික බලා ගන්න පුළුවන් වෙනවා අපි තව චුට්ටකින් මේ ෆයිල් ටික දාලා බලමු එතකොට මෙතන තමයි අපි භාවිතා කරන ෆයිල් ටික බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟ මේ පැත්තෙන් දෙන කළු පාට කොටුවක් ඔය එකක්. මේ කොටුව ඇතුලේ තමයි අපිට එඩිට් කරන අවස්ථාවේදී වීඩියෝ එක කොහොමද පේන්නේ කියන එක බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ මේ ප්‍රිවියු වින්ඩෝ එක ඇතුලේ නැත්තම් මේ ඒරියා එක ඇතුලේ. ඊළඟට පහලින් බලා ගන්න පුළුවන් වෙන මේ සම්පූර්ණ කොටසට අපි කියන්නේ ටයිම් ලයින් එක කියලා. එතකොට මේ ටයිම් ලයින් එක හරහා තමයි අපි වීඩියෝ එකේ මොන තැනද එඩිට් කරන්න කියන එක හරියටම තීරණය කරන්න. දැන් උඩින් අපිට වෙලාව බලා ගන්න පුළුවන් මේ තප්පර ගණන් වලින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ හරහා අපිට ඒ වීඩියෝ එක එඩිට් කරද්දී
මොන වෙලාවද මොන කොටසද එඩිට් කරන්නේ නැත්නම් මොන මොන තප්පරයට අදාළ කොටසද එඩිට් කරන්නේ කියන එක තෝරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ටයිම් ලයින් එක හරහා. ඒ වගේම අපේ වීඩියෝ වලට අවශ්‍ය කරන විවිධ ඉෆෙක්ට් ඔඩියෝ ඒ වගේ දේවල් මෙන්න මේ උඩ කොටසෙන් අපිට බලා ගන්න පුළුවන්. ඔඩියෝ ටයිටල් දැන් ටයිටල් කියන්නේ දැන් ටයිටල් කියන වචنين තේරෙන්නේ නැත්නම් අපිට මේ විදිහට ක්ලික් කරලා බලන්න පුළුවන්. මෙතන ලෝඩින් කියලා වෙලා තියෙනවා. ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට වැටේ. හැබැයි ළමයිනේ මෙන්න මේ වගේ ඩයමන්ඩ් අයිකන් එකක් කොහේ හරි තැනක තියෙනවා නම් අපිට ඒක පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ ඩයමන්ඩ් අයිකන් එකේ ඩයමන්ඩ් අයිකන් එකකින් තියෙන්නේ වෙනම සල්ලි දීලා ගන්න ඕන ඒවා. ඔයාලා ඒවා පාවිච්චි කරොත් එහෙම වීඩියෝ එක හදලා ඉවර වෙද්දී කියනවා මේ දේවල් වලට වෙනම මුදල් ගෙවන්න කියලා. අපි දැන් software එක free ගත්තට මේ දේවල් පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඒ වුණාට මේකේ නොමිලේ ලබා දෙන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් ලස්සන ඒවා. ඒ නිසා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් title කියලා අදහස් කරන්නේ දැන් මේ වගේ නම් වැටෙන ඒවා වීඩියෝ එකේ නම් දාන්න පුළුවන් අකුරු type කරන්න අවශ්‍ය කරන දේවල් තමයි මේ title කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති ප්‍රෝග්‍රෑම් එකෙන් පටන් ගද්දී නම් ටික උඩට යනවා. නිෂ්පාදනය ඉතරේ කවුද? ඒ වගේ දේවල්. ඒතර කවුරු හරි කෙනෙක් කතා කරනකොට ඒ කතා කරන්න මේ වෙලාවේ කවුද කියන එක පේනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකට තමයි ඒ ටයිටල් කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අර මං කියුවේ මේ නම් යනවා වගේ දේවල්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන බේසික් එක ඇතුළේ තියෙන 178ක් මේ වගේම දේවල් තව ටයිටල් යතේ 200 ගණන් බලා ගන්න පුළුවන්. ඕපනර්ස් හරි 100 ගණන් බලා ගන්න, සබ් ටයිටල් බලා ගන්න පුළුවන්, ලෝවර් තර්ඩ්ස් කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් මෙතන software එක ඇතුළේම බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරිම ලේසියෙන් අපේ වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. ඊළඟට තියෙනවා transition. transition කියන්නේ පුතේ දැන් වීඩියෝ එකක් යනකොට ඔයාලා හිතන්නකෝ දැන් වීඩියෝ ක්ලිප් එකක් ඉවරලා තව කොටසකට මාරු වෙනවා. ඒ මාරු වෙන වෙලාවේදී කොහොමද මාරු වෙන්නේ? දැන් මෙතන මේ තියෙනවා දුමක් වගේ එකක්. ඒ කියන්නේ අර පොඩි දුමක් වගේ ගිහිල්ලා තමයි ඊළඟ ක්ලිප් එකට මාරු වෙන්නේ. ඒ වගේ දේවල් කරන්න තමයි මේ transition එක තියෙන්නේ. දැන් වීඩියෝ හදද්දී මේ ඔක්කොම මේ පාවිච්චි වෙනවා. ඒ නිසා මේ කලබල වෙන්න එපා. ඒ මොකද්ද ඒ කිව්වේ කියලා තේරුම් නැත්තම් සර් මේ කරගෙන යද්දි තේරෙනවා. ඔබද කියන්න සර් මට දීලා දෙන link එකෙන් join මේ download කරන්න බෑනේ සර්. බෑ කියන්නේ මොකද්ද වෙන්නේ? screen share කරන්න පුළුවන්ද සර්? මම නම් phone එකෙන් join වෙන්නේ. ඒතකොට download කරන්න මොකෙන්ද? computer එකෙන්ද? ඒත් phone එකෙන්ද? computer එකෙන්. හරි මට කැම් එක ඔන් කරලා පෙන්වන්න මොකද්ද ප්‍රශ්නේ බලන්න. ආ මේ හස්නා නේද අක්ක ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බේ. සර් මේ එකක් තියෙනවා link එක පාස් කරපුවා. සර් ඕවා සර් පොඩ්ඩක් ඉන්න බලන්න. එම බෝන්ඩ් එකනේ මේ ඩවුන්ලෝඩ් කරන link එකෙන් ගියේ හීරෝ කියලා වැටෙන්නේ. හරි පොඩ්ඩක් ඉන්න මම බලලා කියන්නම් මොකක්ද ඒකට හේතුව කියලා. මගේ කෙතෝන් ඕක තමයි. මම මෙහෙම කරන්නම්. මම මේ ෆයිල් එක Google Drive එකට දාලා Google Drive එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න link එකක් දෙන්නම්. මට චූටි වෙලාවක් දෙන්න. විනාඩි 2ක් 3ක්. ආ සර්. තව ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නව නේද? මම ඉන්න Google Drive දාලා ලින්ක් එකක් දාන්නම් ගෲප් එකට. ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙනවා. ආ හරි. ඩවුන්ලෝඩ් වෙන කට්ටිය ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්නකෝ Drive දැම්මොත් එහෙම ඔයාලට ලේසි වෙයි. දැන් මම මේක ඩවුන්ලෝඩ් කරලා Google Drive එකට අප්ලෝඩ් කරලා එහෙම තමයි ලින්ක් එක දෙන්න ඕනේ. පොඩ්ඩක් කියන්න. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද? මොකද්ද? Chrome එකෙන් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද? එහෙම ඉතින් ලොකු වෙනසක් නැහැ ක්‍රෝම් එක පාවිච්චි කරා කියලා. මේ ටිකක් ස්පීඩ් ඉතින් මම ඔයාලට පෙන්නන්නද මගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක? ඔයාලා බය වෙනවා දැක්කොත් එහෙම. ඔන්න බලන්න. ඉන්ටර්නෙට් ස්පීඩ් නේ කම්පියුටර් පොඩ්ඩක් ස්ලෝ මේක. මම බලාගන්න. ඩවුන්ලෝඩ් වෙන ඉදි අප්ලෝඩ් වෙන ඉදි දැක්කොත් එහෙම කට්ටිය දුවනවා. ඕන් ඈ. අද නම් පොඩ්ඩක් slow එච්චරම ස්පීඩ් නැහැ.
අද ටිකක් ස්ලෝ වෙලා. සාමාන්‍යයෙන් ඕක යනවා 17කට 18කට වගේ. ඒ කියන්නේ තප්පරයකට මෙගාබයිට් 18ක් වගේ ස්පීඩ් එකකට යනවා. හොඳට කිව්වා දිනාද ගයින යාද. නෑ මේ පොඩි වෙන වෙන අයිටම් එකක් දාලා තියෙනවා. සිග්නල් එක කියලා දෙනවා. ඒව නම් ඉතින් දැම්ම ඔයාලට කරන්න අමාරුයි ටිකක්. ඔයාලත් ওই වැඩ ටික කරගෙන යන්න ඔක ඉස්සරහට කම්පියුටර් එකත් එතකොට ඉතින් මේ දේවල් හම්බ වෙනවා කවදා හරි දවසක. මේකට කියන්නේ VPS එකක් කියලා. ඔන්න නම කිව්වන්න දැන් ඔන්න Google කරලා හොයන්න පුළුවන් මොකද්ද VPS එකක් කියන්නේ. ඒ දේවල් ටික දැන් උනන්දුවක් තියෙන කෙනෙක්ට හොයා ගන්න පුළුවන්. හරි. දැන් අප්ලෝඩ් කරමු. ඔබ දෙක යන්න. ඔව් ඒක සර් මේ ඩවුන්ලෝඩ් කරලා ගන්න තියෙන කන්නේ නෙමෙයි සල්ලි දීලා ගන්න තියෙන කන්නේ. සල්ලි දෙලා ගන්නත් පුළුවන් ෆ්‍රී ගන්නත් තියෙනවා. හරි ඔන්න මම දැන් අප්ලෝඩ් වෙන්න දානවා ෆිල්මෝරා එක ඩ්‍රයිව් එකට. සර් ඕකේ යන්න. ඔකයි කරන්නේස ලගදී සතිය දෙකක් ඉතර ආවිවල හදන්න මට ඇහුන්නේ නැවා කේප එක. ඔයා කියන එක ඇදි ඇදි වගේ ඇහුනේ. ඇදුවට පස්සේ මේ සිග්නල් මදි ඇති. හරි බුදු දැන් මේ වෙලා යනවනේ අපි මෙතෙන්ට යමු. අරක අප්ලෝඩ් වෙන ගමන් තියෙන තව විනාඩියකින් විතර මම ඔයාලට ලින්ක් එක දාන්නම්. ඒකේ එතකොට ඩවුන්ලෝඩ් කරන්න ප්‍රශ්න ආපු කට්ටිය ඒ ඩ්‍රයිව් ලින්ක් එකකින් ගිහිල්ලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අනිත් කාරණේ තමයි දැන් මේ වින්ඩෝස් එකකින් කරන්න යද්දි හරි අමාරුයි. මම සුපුරුදු විදිහටම මැක් එකේ ඕපන් කරගන්නම්. වෙනසක් නැහැ කිසිම. එකම සොෆ්ට්වෙයාර් එක එකම විදිහටයි පේන්නේ. මොනවා හරි තැනක් ගැටලුවක් ආවොත් අපි කිලිම වින්ඩෝස් එකට මාරු වෙලා කොහොමද තියෙන්නේ කියලා එතනින් බලමු. හරිද? හරි. මෙන්න තියෙනවා software එක. එකම වෙනස මෙතන stock media කියලා තියෙනවා. ඔයාලගේ windows එකේ එහෙම එකක් නැහැ. අනිත් දේවල් ටික ඔක්කොම එකයි. දැන් මේ අපි හදපු video එකක් තමයි මේ තියෙන්නේ Filmora software එක පාවිච්චි කරලා. නම් අපිට වුණා නම් එකත් play කරලා බලන්න පුළුවන්. බලමු. චූටි ක්ලිප් එකක් මේ තප්පර ගානක අපි දැන් ඔය වගේ දේවල් හදමු. ඔයාලගේ පුතේ මෙතන පේන දේවල් වල වෙනසකට තියෙනවා ස්ටොක් මීඩියා විතරයි නේද? අනිත් දේවල් ටික එහෙමම තියෙනවනේ. ඔව් සර්. හරි. එතකොට මේ ස්ටොක් මීඩියා එකේ පොඩ්ඩක් ඉන්න. මම Windows එකේ ඕපන් කරගෙන තියෙනවා. අපි දැන් දෙකම පේන විදියට ස්ක්‍රීන් එක හදාගමු නැත්නම් මේ වැඩේ අවුල් වෙනවා. මගේ අර මේ virtual machine එක ඇතුලෙන් කරනකොට ප්‍රශ්නයකට තියෙන්නේ ඒක ඇතුලේ වීඩියෝ edit කරනවා වගේ වැඩක් කරන එක හරිම අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මේ හරි. මේ තියෙන Windows එක මේ තියෙන්නේ Mac එක. හරි Mac එක පේනවනේ දැන්. දැන් අපි මුලින් ඉඳන් වැඩේ කරන්න යන්නේ. ඔන්න මම දාගෙන තියෙන videos ටිකත් ඔක්කොම අයින් කරලා දානවා. එතන කිසිම දෙයක් ඉදිරි කරගන්නේ නැහැ. ආ sorry. delete. හරි. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ software එක. දැන් ඔයාලගේ නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි මුලින්ම පුදේ කරන්න ඕනේ අපිට දැන් වීඩියෝ එකක් edit කරන්න යනකොට අපි පාවිච්චි කරන video clips ටික
ඒවගේම ඕඩියෝ ලිප්ස් ටික ඇඩ් කර ගන්න ඕනේ සොෆ්ට්වෙයාර් එක ඇතුළට. ඒක අපි කරන්නේ import media files here කියන මෙන්න මෙතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරාම මේ විදිහට open dialog box එකක් එනවා. මේ open dialog box එකෙන් අපිට පුළුවන් අවශ්‍ය කරන ෆයිල් ටික මෙතෙන්ට එකතු කර ගන්න. දැන් මම මේ videos කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා මෙතන මේ තියෙන video file ටික ඔක්කොම select කරගෙන මෙන්න මේ විදිහට දාගන්න software එක ඇතුළට. දැන් මම open කියන එක දෙනවා. දැන් අර ඉස්සර අපි පාවිච්චි කරපු word එකේ powerpoint එකේ වගේ නෙවෙයි මේකේදී open වෙන්නේ. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. open දුන්න ගමන් ඒ ෆයිල් ටික importing files කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන කොට 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 විදිහට ඒ ෆයිල් ටික බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මම ඉක්මනට ගිහිල්ලා Mac එකේ ෆයිල් ටික import කරගන්න. අර Windows පාවිච්චි කරද්දි ගැටලුවක් වෙනවා. ඒ නිසා තමයි මම එක පෙන්වන්නේ. ඒකෙත් වෙනසක් නැහැ. ඉතින් desktop එකේ videos කියන එකේ තියෙන ෆයිල් ටික මම මේ විදිහට ඔක්කොම select කරලා open කරගන්න. හරි මේ. ඒකට මෙන්න මේ විදිහට කොට කොට විදිහට අපි මෙතෙන් import කරගත්ත video file ටික බලා ගන්න පුළුවන් වෙනවා. හරි. පුළුවන් කට්ටිය මාත් එක්කම ඔය computer එකේ තියෙන මොකක් හරි video file එකක් import කරගෙන මේ live කරත් තමයි. පොතේ කියලා දෙන්න ලොකු දෙයක් නැහැ. මෙතන දැන් file ටික නැහැ. මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. මෙතන එකපාරක් click කරන්න අවශ්‍ය කරන file ටික select කරගන්න open කියන එක දෙන්න. හරි. හරි මෙතන ක්ලික් කරා අවශ්‍ය කරන ෆයිල් දැන් ඒක ඩෙස්ක්ටොප් එකේ වෙන්න පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඕනම තැනකට ගිහිල්ලා අදාළ කරන ෆයිල් දෙකක් හෝ තුනක් හෝ නැත්තම් මේ ඒ වට අවශ්‍ය කරන දැන් තියෙන ඔක්කොම ටික හරි සිලෙක්ට් කරලා ඕපන් කියන එක දෙන්න එච්චරයි හරි ලේසි එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන ෆයිල් ටික මේ තියෙන්නේ අපි දැන් මේ දාගෙන තියෙන ෆයිල් ටික තමයි මේ තියෙන්නේ හරි දැන් Windows එකේම කරගෙන යමු ගැටලුවක් නැහැ වගේ ගැටලුවක් આવොත් මම Mac එකට මාරු වෙන්නම් එතකොට අපිට ලේසි ඔයාලට ගැටලුවක් වෙන්නෙත් නෑනේ. හරි. දැන් පොතේ අපි මුලින්ම කරන්න ඕනේ අපේ ඔළුවේ හදා ගන්න ඕනේ මේ වීඩියෝ එක කොහොමද ඉස්සරහට යන්න ඕනේ. කියන්නේ මුලින්ම පටන් ගන්න කොහොමද මොන වගේ දේවල්ද තියෙන්නේ ඒ ටික අපි plan කරගෙන තියෙන්න ඕනේ වීඩියෝ එකක් හදන්න කලින්. එහෙම plan එකක් නෑ වුණත් ඒ හදන වෙලාවේදී හරි తాවකාලිකව ඉතින් හදා ගන්න ඕනේ. හද මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. හරි. දැන් මම හිතනවා මගේ වීඩියෝ එක පටන් ගන්නකොට මෙන්න මේ hina vela inna lamayage video එකෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. මෙන්න මේ video එකෙන් තමයි වැඩේ පටන් ගන්න ඕනේ කියලා මම හිතනවා. හරි. ඉතින් අපිට මේ දේ ෆයිල් එක උඩ ක්ලික් කරාම මෙතනින් play කරලා බලන්න පුළුවන් මේ video එක මොන වගේද පේන්නේ කියලා. හරි. ඊළඟට පුතේ අපි කරන්න ඕනේ මෙන්න මෙයාව ඇදගෙන ඇවිල්ලා මේ යටින් තියෙන්නේ drag and drop media and effect here to create your video කියලා තන අන්න එතෙන්ට දා ගන්න ඕනේ. ඒතොර කළුපාට කොටුවක එක තමයි වැටෙන්නේ. ඔන්න මම අතාරින්න. මේ වගේ එකක් ආවොත් keep project settings කියන එක දෙන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් තියෙන බොත්තම ක්ලික් කරගන්න. හරි. ඔන්න අපි එක වීඩියෝ එකක් අපේ timeline එකට ඇඩ් කරගත්තා. ඒ කියන්නේ එක වීඩියෝ ෆයිල් එකක් අපේ timeline එකට මේ වෙනකොට දාගෙනයි තියෙන්නේ. දැන් මේ timeline වගේ වචන ගෙන බය වෙන්න එපා. මේ වචනේ දැනගත්තේ නැත්නම් අදගෙන ඇවිල්ලා මෙතෙන්ට දා ගන්න පුළුවන් කියලා දන්නවනම් හරි. හරිද? ඒ නිසා timeline කියන වචනේ ගැන බය වෙන්න එපා. දැන් පුතේ අපි මේ timeline එකේ තියෙන දේවල් චුට්ටක් බලමුකෝ. අපිට මේ වගේ තැඹිලි පාට චූටි icon එකක් තියෙනවා. අපිට ඒක එහෙම එහෙ ගෙනියන්න පුළුවන්. මේ බලන්න. අපි ඒක එහාට මෙහාට අරගෙන යනකොට මේ video එකේ එක එක තැන් වලට තමයි අපිව මාරුවේ. දැක්කද? ඒ කියන්නේ මේ video එකේ time එකේ ඉස්සරහට පස්සහට අපිට යන්න පුළුවන්. එතකොට මම ඔයාලට කිව්වා මේ ටයිම්ලයින් එකේදී සිද්ධ වෙන්නේ අපි වීඩියෝ එකේ මොන තැනද මේ වෙලාවේ එඩිට් කරන්නේ කියන එක බලා ගන්න පුළුවන් වෙන නිසා ඒ වැඩේ කරන්නේ ටයිම්ලයින් එකේදී කියලා කිව්වා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේ වීඩියෝ එකේ තුන්වෙනි තප්පරයේදී අපිට මොනවා හරි වෙනසක් කරන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තප්පරයේදී අපිට අකුරු ටිකක් දාන්න ඕනේ වීඩියෝ එකට. එහෙමනම් අපිට පුළුවන් මේ ඉර මෙහෙම අරගෙන යන්න තුන්වෙනි තප්පරේ. දැන් තුන්වෙනි තප්පරේ මෙන්න මෙතන වැටෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එකේ කොයි තප්පරේද ඉන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට අරගෙන යද්දි දැන් ඉන්නේ 5 වෙනි තප්පරේ මේ 7 වෙනි තප්පරේ 8 වෙනි තප්පරේ ඒ විදිහට බලා ගන්න පුළුවන් අපි ඉන්නේ මොන ටයිම් එකේද කියලා. ඒතර අපිට කරන්න තියෙන්නේ මේ විදිහට මේ චූටි ඉර අරගෙන යන්න ඕනේ 3 වෙනි තප්පරේ දක්වා. ඔන්න 3.6යි. ඔන්න දැන් ඉන්නේ 3 වෙනි තප්පරේ. කියන්නේ වීඩියෝ එක පටන් අරගෙන මෙන්න මෙතෙන්ට එනකොට තප්පර 3ක් ගිහිල්ලා කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඉර පාවිච්චි කරන්න ඕනේ.
එතකොට මොනවා හරි වීඩියෝ එකක් තියෙනවා නම් හරි මෙහෙම හිතන්නකෝ කවුරු හරි කෙනෙක් කතාවක් පවත්වනවා. ඒ කතාව පවත්වනකොට ඔයාලට එක තැනක් තියෙන තැනින් පස්සේ කොටස අවශ්‍ය කරන්නේ නැහැ. ඒක කපලා දාන්න ඕනේ. එයා අවශ්‍ය දේවල් ටික කතා කරන්නේ පළවෙනි විනාඩි 5 ඇතුළේ විතරයි. හැබැයි වීඩියෝ එක විනාඩි 10ක් දිගයි. ඒ වගේ වෙලාවකදී ඔයාලා කරන්න ඕනේ මේ ඉර අරගෙන ඉන්න පළවෙනි, ඒ කියන්නේ විනාඩි 5ක් දක්වා දුරට මේ ඉර අරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පස්සෙනි විනාඩිය ගාව ඉර මේ විදිහට නවත්තලා අපිට පුළුවන් මෙතනින් කපලා දාන්න. හරියට නිකන් මේක මේ වීඩියෝ එකක් දිග පටියක් විදිහට ඇලෙවෝ වගේ. අපි එකත අපි එකතන ඉඳන් බලන්නේ නැතුව වීඩියෝ එක අපි ඇවිදවිද බලනවා කියලා හිතන්නකෝ. අපි ඇවිදගෙන යද්දි තමයි දිගට ඒ වීඩියෝ එක පේන්නේ. එතකොට අපිට පුළුවන් නේ කතුරක් කරන් ගිහලා කැමතිනකින් ඒ පටිය කපලා දාන්න. ආන් ඒ වගේ තමයි ටයිම් ලයින් එක ඇතුළේදී මේක වැඩ කරන්නේ. අපි දාන වීඩියෝ එක දිග පටියක් වගේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය තැන් වලින් කපන්න, අවශ්‍ය තැන් වලින් එක එක දේවල් අලවන්න වගේ දේවල් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි පුතේ. ඊළඟට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන තවත් වීඩියෝ මෙන්න මේ විදිහට ගෙනල්ලා මෙතෙන්ට දාගන්න. මේ බලන්න එක වීඩියෝ එකක් නෙවෙයි දිගටම එක එක වීඩියෝස් මේ විදිහට ඇදගෙන ඇවිල්ලා මෙතෙන්ට දාගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම දාගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේක ප්ලේ කරලා බලන්න කොහොමද පේන්නේ කියලා. එතකොට මුලින්ම වෙන්නේ මේ වීඩියෝ එක යනවා, ඊට පස්සේ මේ වීඩියෝ එක යනවා, ඊට පස්සේ මේ වීඩියෝ එක යනවා. දැන් බලමු ප්ලේ කරලා මෙන්න මෙතෙන් චූටි බටන් ඇත්තෙන එකකින් ප්ලේ කරගන්න පුළුවන්. ඩකින් හිර වෙලා වගේ නේද පේන්නේ? ඔව් සර්. මේකෙන් දාගමු ඉක්මනට ෆයිල් ටික. මැක් එකකින් කරනකොට ස්පීඩ්. හරි. ඔන්න බලන්න ප්ලේ කරාම කොහමද පේන්නේ කියලා. දැන් හිර වෙලා වගේ නෑනේ, ලස්සන පේනවා නේද? ඔව් සර්. හරි. ඔන්න අනිත් ක්ලිප් එකට මාරු. එතකොට මෙන්න මේ මෙතන පෙන්වන දේ තමයි අපේ අවසාන වීඩියෝ එක විදිහට අපිට එළියට හම්බෙන්නේ. ඔන්න අනිත් වීඩියෝ එකට මාරු වුණා. ඉතින් මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් අපේ මුලින්ම කරන්න ඕනේ අපි කරන්න යන වැඩේට අවශ්‍ය කරන වීඩියෝස් ටික මෙතෙන්ට දාගෙන තියාගන්න ඕනේ. ඒ වෙලාවට ෆයිල් හොයා මේ වීඩියෝස් හොයාගන්න කිව්වොත් එතකොට වැඩේ අමාරුයි. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ කරන්න යන වැඩේ ප්ලෑන් කරලා ඒකට අවශ්‍ය කරන වීඩියෝස් ටික මේ විදිහට සොෆ්ට්වෙයාර් එකට උඩ ඉම්පෝර්ට් කරගෙන තියෙන්න ඕනේ. හරි. දැන් එතන ගැටලුවක් නැහැ නේද? මොකද්ද සොෆ්ට් මේ ටයිම්ලයින් එකට වීඩියෝ එකක් දාගන්නවා කියන්නේ කියන එක? ටයිම්ලයින් එක ඇතුලෙන් අපිට අවශ්‍ය ටයිම් එකට මේ තැඹිලි පාටේ ඉර ගෙනියන්න පුළුවන් කියන එක ගැටලුවක් නැහැ නේද? තේරෙනව නේද මොකද්ද වෙන්නේ කියලා? තේරෙනව නේද? මේ බලන්න මේ ඉර හෙට මෙහෙට ගෙනියද්දි වීඩියෝ එකත් හෙට මෙහෙට යනවා. ඒකට අපිට අවශ්‍ය තැනකදී නතර කරගෙන ඕන වෙනසක් කරන්න පුළුවන්. يعني මේ ළමයා දුහගන් දුහන්න පටන් ගත්ත ගමන් මොනවා හරි අකුරක් එහෙම දාන්න ඕන නම් දැන් අපිට මේ වෙලාවේදී ඒක දාන්න පුළුවන්. දුහල ඉවරුණාට පස්සේ මොනවා හරි දෙයක් කරන්න ඕන නම් ඒක දුහල ඉවරනකන් ඉඳලා ඒ අවශ්‍ය දේ කරන්න පුළුවන්. ඒ විදිහට මේ ඉර හෙට මෙහෙට කරලා තමයි අපි වීඩියෝ එකේ කොතනද ඉන්නේ කියන එක සකස් කරගන්න තියෙන්නේ. හරි පුතේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ අපි වින්ඩෝස් එකට මාරු වෙලා බලමු එතන මොනවද තියෙන්නේ කියලා මුලින්ම. සර් ඔබ කියන්න. සර් එතකොට සර් වෙන මොකක් හරි ඇප්පකින් දැන් අපි මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරලා ඒක ඔබට දාගෙන එඩිට් කරගන්න පුළුවන් නේද? ඔව්. වුණම වීඩියෝ ෆයිල් එකක් මේකට දාලා එඩිට් කරගන්න පුළුවන්. හරි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඔඩියෝ ටයිල්ස් ට්‍රාන්සිෂන් ඒ වගේ දේවල් ටිකක් ඔන්න ආයෙත් ක්ලෝස් වුණා වින්ඩෝස් එක. කවන්නෑ මේකට මාරෙමු. හරි. දැන් පුතේ මෙතන අපිට බලා ගන්න පුළුවන් ඒ ටිකම ඔඩියෝ ටයිල් ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් ඒ සෙට් එක ඒ විදිහටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔඩියෝ ඇතුලේ තියෙනවා එක එක සවුන්ඩ් ෆයිල්ස්. ඒ කියන්නේ එක එක ශබ්ද අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ ඔඩියෝ එක ඇතුලේ. ඉතින් මේකේ තියෙන සම ගොඩක් දේවල් වලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. මොකද මේ චූටි කොළපාට ඊතලයක් තියෙන එකකින් අදහස් වෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ටර්නෙට් ඕනේ කියන එක. හරි අපි එකක් බලමු ක්ලික් කරලා. එතකොට මේ විදිහට පිරෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඒ අදාළ කරන ඩේටා ප්‍රමාණය කැපිලා ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපිට පුළුවන් පුතේ මේකත් ඇදගෙන ඇවිල්ලා අර කලින් වගේම ටයිම්ලයින් එකට දාගන්න. හැබැයි ඕඩියෝ එකක් දාද්දී ශබ්දයක් දානකොට ඒක මේ වීඩියෝ පේලියට නෙවෙයි ඊට යටින් තමයි මේ විදිහට වැටෙන්නේ.
හරි ඒකත් අපිට හෙටම හෙට කරගන්න පුළුවන් මේ දැන් ඔයාලා මෙහෙම හිතන්නකෝ මේ ගෑනු ළමයා දුහන්න පටන් ගද්දි සද්දයක් ඇහෙන ඒ කියන්නේ මේ මියුසික් එක ප්ලේ වෙන්න ඕන අපි ඉස්සලා මේක ප්ලේ කරලා බලමු මියුසික් එක මොන වගේද කියලා ඒක අපිට පුළුවන් මෙතන ක්ලික් කරලා මෙතනින් ප්ලේ කරලා බලන්න මේ හරි දැන් අපිට ඕනේ අපේ වීඩියෝ එකේ මේ ගෑනු ළමයා දැන් මෙහෙම රවුමක් කරගෙනවනේ කරකලා දුහන්න පටන් ගන්න වෙලාවේදී ඒ සද්ද ප්ලේ වෙන්න ඕනේ හරි ඒක අපිට පුළුවන් මේක අතින් ඇදගෙන ඉන්න නැතුව නිකන් ඉස්සලම් ප්ලේ කරලා බලන්න මෙහෙම ප්ලේ කරන්න බලනවා ඊට පස්සේ අපිට අවශ්‍ය තැනට ගියාට පස්සේ ආයෙත් පාරක් මේ ඉරි දෙක ක්ලික් කරාම එතනින් නතරනවා එතකොට මෙතන ඉරත් ඒ ගානට අවිල්ලයි තියෙන්නේ මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් මේ ඔඩියෝ ෆයිල් එක ගෙනල්ලා ඒ ඉරේ මට්ටමින් තියාගන්න ඒ මට්ටමට අරන් ගියාම අර පවර්පොයින්ට් එකේ හරි කෙලින් කොටු දෙකක් දාගත්තම එන කඩේර වගේ මේ විදිහට සුදු පාට ඉරක් බලා ගන්න පුළුවන් ඒ කියන්නේ හරිම ගානට අවිල්ලා කියන එක මෙහෙම තියාගන්න පුළුවන් බලමු දැන් ප්ලේ කරලා अभी आवाश्य कैमरेट ऑडियो फैल दागान हेकि लाइन इतकोट मे फैल वाला खाली रिकॉर्ड कर फैल लेकिन साफ्टवेर केम गुत फैल लेकुवा वाला खाली रिकॉर्ड कर फैल वागे वॉइस एक अभी मे मई मीडिया के वीडियो फैल लेकिन मेदलगन दागान पुलवा सौंड फैल ऑडियो फैल दागान पुलवा इतकोट तीन मे ऑडियो इतोटे अन्वश्यकर वोट आवश्यक सौंड मित मेदल अरगना मैं मे विधि इंपोर्ट करना पुलवा हरि दें मे विधि ऑडियो की अटीन दागत वीडियो क्लिप दागत दात वीडियो क्लिप मेतन संबंध कर हरि दम बलो मे हर गील प्ले कर सर දැන් මේ මෙන්න මේ වීඩියෝ එකේ ඉඳන් මේ වීඩියෝ එකට මාරු වෙන වෙලාවේදී මම හිතනවා මොන හරි වෙන ලස්සන ඉෆෙක්ට් එකක් තිබ්බනම් හොඳයි කියලා. එතකොට හරි. එතකොට අපිට පුළුවන් පුතේ ඒකට පාවිච්චි කරන්න ට්‍රාන්සිෂන්. මතකද PowerPoint software එකේ slide deck එකෙන් slide deck එකට මාරුවේදී ට්‍රාන්සිෂන් පාවිච්චි කරන්න. ඒ විදිහම තමයි ඉතින් ගොඩක් වෙලාවට software වල පාවිච්චි වෙන වචන හරි සමානයි. ඒ නිසා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවිත කරද්දි transition කියන එක දැක්ක ගමන් තේරෙනවා මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. දැන් මෙන්න මේ video clip එකෙන් මේ video clip එකට මාරුවෙද්දි අපි ලස්සන effect එකක් දාලා මාරු කරන්නයි යන්නේ. එහෙමනම් අපි මුලින්ම යන්න ඕනේ transition කියන එකට. මෙතන අපිට එක එක විදිහේ transition බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා කවදාවත් මේ චූටි diamond icon එකක් තියෙන transition පාවිච්චි කරන්න එපා. ඔයාලට පුළුවන් මේ මෙතන තියෙන all කියලා ඒකේ free කියන එක තෝරගන්න. free කියන එක තෝරගත්තම ඔයාලට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා මොනවද කියලා මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට එක එක දේවල් තියෙනවා. එක එක categories යටතේ ඒ යටතේ තියෙන දේවල් වලින් ඔයාලා කැමති එකක් භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. හරි. දැන් මම මේ basic එකට ගිහිල්ලා මෙතනින් තෝරගන්නවා පළවෙනි එක. මුලින්ම කරන්න ඕනේ මේක download කරගන්න. එහෙනම් කොළපාට ඊතලේ click කරගන්නවා. එතකොට මේ විදිහට ඩවුන්ලෝඩ් කරනවා. ඉතාලම ඉක්මනින් ඩවුන්ලෝඩ් කරනවා චූටි ෆයිල්. මේවට මේ GB ගණන්වත් යන්නේ නැහැ. චූටි ෆයිල් කිලෝබයිට් ගණන්වලි මේව ඩවුන්ලෝඩ් වෙන්නේ. හරි. දැන් මේ ෆයිල් එක ඒ කියන්නේ මේ ට්‍රාන්සිෂන් එක ඇදගෙන ඇවිල්ලා දා ගන්න ඕනේ මේ වීඩියෝ දෙක මැද බලන්න. ඒක මැදට ආපු ගමන් ලස්සන කොටුවක් එහෙම පේනවා මැදට වැටෙන්නේ කියලා. දැන් ඔන්න දැම්මා. දැම්මට පස්සේ අපි බලමු ප්ලේ කරලා මේ තැඹිලි පාට රිපෝට් අප පිටිපස්සට රංගිල දැන් ප්ලේ කරමු. එකනේද ට්‍රාන්සිෂන් එක වැඩ කරන්නේ කොහමද කියලා දැන් අදහසක් තියෙන්න ඕනේ මම මේ ට්‍රාන්සිෂන් එක ඩිලීට් කරගන්නවා කීබෝඩ් එකේ ඩිලීට් කී එකෙන් තවත් ට්‍රාන්සිෂන් එකක් දාගන්නවා ඩවුන්ලෝඩ් කරලා මේ විදියට ඔන්න තව එකක් දැම්ම දැන් බලමු හරි දැන් තේරෙනවද ට්‍රාන්සිෂන් කියන එකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකකට මාරු වෙනකොට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් එතකොට අර නිකම්ම එකපාර මාරු වෙනවට වඩා හරි ලස්සනට අපිට මාරු කරන්න පුළුවන් මේක අනිත් ක්ලිප් එකට තව එකක් තියෙනවා බලමු ඒක ඔය වගේ ගොඩක් જાති තියෙනවා
ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන් මෙතන 100ක් 200ක් විතර තියෙයි හැබැයි ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ඒවා නම් ටිකක් අඩුයි ඒ කොහම වුණා ලොකු ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් දැන් මේ ලිස්ට් එකේ පහලට පහලට ගියොත් මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ට්‍රැවලින් වලට අදාළ වෙන විදිහට ලයිෆ් ස්ටයිල් එකට ඔය වෙඩින් වීඩියෝ එහෙම හදනකොට ඒවට ගැලපෙන විදිහට ඒ වගේ ගොඩාක් જાති මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි දාලා බලමු එකක් अरे मुलिम डाउनलोड कर लिटी नैत कमें अदगे ना हम ए फाइल का डाउनलोड भी ना ये मुते उन्नो ये विधि हट तमाइ अपिट पुलवांक मक लबे ने ट्रांसिशन एक एकतु करगान ये तो उट तमाइ वाला की मैंने में वीडियो एकिंग तवत वीडियो का तवत क्लिप पे कट मारुए दी कोहमद मारुए ने कीने का अधासे नतंग एक निर्माणे बेने අනේ ඒ විදිහට හරි දැන් ඔය බලමු කොහොමද වීඩියෝ එකක් අවශ්‍යතාවයෙන් කපලා කෑල්ලක් ඉවත් කරගන්නේ කියලා හරි දැන් මෙන්න මේ ගෑනු ළමයා දුහගෙන යන වීඩියෝ එක මේක කොච්චර දිගයිද මේක හරියටම තප්පර 15ක් දිගයි කියන්නේ මෙතෙන් දෙනකම්ම වීඩියෝ එක තියෙනවා අපිට අවශ්‍ය කරන්නේ මේ ගෑනු ළමයා දුහන කොටස තප්පර 5ක් විතරක් පෙන්වන්න එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ තැඹිලි පාට ඉර ඇදගෙන ඉන්න තප්පර 5ක් දක්වා මෙන්න මෙතනින් අපිට වෙලා බලා ගන්න පුළුවන් කොච්චර වෙලාවකද ඉන්නේ කියලා ඒ වගේම මේ ටයිම් ලයින් එකනොත් වෙලා බලන්න පුළුවන් මෙතන තප්පර 5න් 5ට තියෙනවා 5 10 15 කියලා බලා ගන්න පුළුවන් මම මේක ඇදගෙන ඇවිල්ලා තප්පර 5ේදී මේ විදිහට නවත්ත ගන්න ඔන්න හරියටම තප්පර 5ේදී නවත්ත ගත්තා දැන් මේ ඉර තේන්නේ හරියටම ඒ ගෑනු ළමයා ඉන්න වීඩියෝ එකේ පස්සෙන්නේ තප්පරේ මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් මෙතන තියෙන කතරක අයිකන් එක පාවිච්චි කරන්න. ඔන්න කතර එකපාරක් ක්ලික් කරපු ගමන් මේ තනි ෆයිල් එකක් විතර තිබ්බ. තනි ඉරක් විතර තිබ්බ එක දැන් කෑලි දෙකකට වෙන් වුණා. දැන් අපිට පුළුවන් එක කෑල්ලක් ඕන නම් ඇදගෙන ගිහලා වෙන තැනකින් තියාගන්න මේ. මේ සර්. ඔබද කියන්න. සර් අර ෆයිල් ටික සර් මේ සේව් කරගන්න ඕනේ වොන්ඩර් ෆිල්මෝරා කියන එක නේද? ඔව්. ඒක ඇතුළට දාන්න. වොන් මේ උෂා ෆිල්මෝරා එක ඇතුළට. Thank you sir. ऑटोमेटिकली ओके सर मैं मैदेम मैं दिपहत्ते में क्या ली देगा मैदेम कपाग करना है ये तो हम तो मावाशे यू नो अनिकली पे कहीं में कपाला पहना है मतलब हम बालान तापर पहाड़ दी है ना अनिकली पे कर मारो ना है हरे ना तापर पहाड़ दी अनिकली पे कर मारो ना जब मुकद्दर ही तुम की भी मैदे की मुगा खरीदे कपागन मैदे की क्या ना मैं की मैदे तो ये ना එන ඉතින් ඒ අවශ්‍ය කොටස පටන් ගන්න තැනට යනවා මෙහෙම අරගෙන හරිද ඒකලා එතනින් කපා ගන්න ඒකලා අවශ්‍ය කොටස ඉවර වෙන තැනට යනවා එතනනු කපා ගන්න දැන් මේ මැද කැලණ අපිට අවශ්‍ය කැලලා තියෙන්නේ මේ දෙක ඩිලීට් කරන්න දැන් ඉතුරු වෙන අවශ්‍ය කැලල විතරයි හරි නේද ගැටලුව හරි සර් ආ දැන් ඔන්න අපි මෙතනට තවත් වීඩියෝ ෆයිල් එකක් ඉම්පෝට් කරගමු. අඳා ගන්නවා මෙන්න මේ ෆයිල් එක. මෙයාව ඩිලීට් කරගන්නවා. හරි. ඉතින් තවත් එක්කෙනෙක් මෙතනට මේ විදියට ගෙනල්ලා දාගන්න. දැන් ඔයාලා හිතන්නකෝ මේ පසුබිමින් යන්නේ සංගීතයක් නෙවෙයි අපි කවුරු කෙනෙක් කතා කරන දෙයක් කියන. එතකොට ඒ කතා කරන දේවල් වලට අදාළ කොටස් ටික අපිට ඒ වෙලාවට දැන් හිතන්න මේ හරියට යනකොට කතා කරන්නේ නිදහස ගැන. එතකොට අපිට පුළුවන් ඉක්මනට මෙතනින් මේ කෑල්ල කපලා අයින් කරා. දැන් මේ වගේ අග්ගිස්සර ගියාම චූටි අයිකන් එකකුත් බලා ගන්න පුළුවන්. අර මේ ඊතල දෙකක් දෙපැත්ත වගේ ඒ වෙලාවේදී මේ ක්ලික් කරගෙන මෙහෙම කපන්නත් පුළුවන්. ඒකත් එක් ක්‍රමයක් වීඩියෝ එකේ කපලා දාගන්න. මෙහෙම කපලා ඊළඟට කතා කරන දෙයට සම්බන්ධ දෙයක් මෙතෙන් මේක ගෙනලා දාගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට ළමයි අපිට පුළුවන් දිග වීඩියෝ එකක් හදාගන්න. මේ විදිහට වීඩියෝ කෑලි 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 එකතු කරලා දිග වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි
මේ ට්‍රාන්ස්ලේෂන් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වීඩියෝ ක්ලිප්ස් අතර මාරු වෙනකොට එහෙට මෙහෙට ඒවා කොහොමද මාරු වෙන්න ඕනේ කියන එක සකස් කරගන්න. ඔන්න මම දැන් එක ට්‍රාන්ස්ලේෂන් එකක් මෙතන දාගන්නවා. තවත් ට්‍රාන්ස්ලේෂන් එකක් අරගෙන අපි මේ ෆැමිලි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් කියන එක යටතේ ගමු. හරි මේ වගේ ට්‍රාන්ස්ලේෂන් එකක් මම දාගන්නවා මෙතෙන්. ඔන්න ඒකත් ලෝඩ් වෙලා ඉවරයි. හරි දැන් බලමු ප්ලේ කරලා. ඔන්න ඔය විදිහට තමයි ළමයි මේකේ තියෙන මූලික දේවල් ටික. දැන් මේ ටික හරහා අපිට පුළුවන්කමක් තියෙනවා මේක වීඩියෝ එකක් හදාගන්න වීඩියෝ කොටස් කිහිපයක් එකතු කරලා. ඕකේ. ඕකේ. සර් දැන් ඔය ට්‍රාන්ස්ලේෂන් එකක් දාලා ඉවරලා වීඩියෝ එකකින් වීඩියෝ එකට අර මාරු වෙනකොට ඉස්සෙල්ලා පළවෙනියටම ප්ලේ වෙන ටිකේ ෆුල් ස්ක්‍රීන් තියෙන මේ පෙන්වන වීඩියෝ එකේ ඊළඟට තියෙන දෙපැත්තෙන් බ්ලැක් අවිලා තියෙනවා. ඒකට හේතුව මේ දෙවෙනි දාලා තියෙන ක්ලිප් එකේ දිග අඩුයි. දෙපැත්ත දිග මේ එකම සයිස් නෙමෙයි වීඩියෝ ටික එකයි. මෙයාගේ දෙපැත්ත කළු වෙලා තියෙන්නේ මේ කළු නිසා තමයි එහෙම වෙන්නේ. මේ ඒක එකම දිගට හදාගත්තම හරියනවා. පොඩ්ඩක් ඉන්න. හරි. ඒක එකම දිගට හදා දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලා ගාව වීඩියෝ එකක් තියෙනවා ළමයිනේ මෙන්න මේ වගේ වෙලා දැම්මට පස්සේ මෙහෙම කළු පාට තියෙනවා කියලා හිතන්න වටේට එතකොට ඒක ගැලපෙන්නේ නැහනේ ඒ වගේ වෙලාකදී ඔයාලා කරන්න තියෙන්නේ දැන් මේ මෙතන ගිහිල්ලා මේක ඩබල් ක්ලික් කරන්න ඩබල් ක්ලික් කරාම පොතේ මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා මෙන්න මේ වගේ එකක් ඕපන් වෙයි ඕපන් වුණාට පස්සේ මේක වටේට කළු මේ ඩොට් ටිකක් බලා ගන්න පුළුවන් නිකන් හරි ඩොට් ටික පේන්නේ නැහැ කියලා හිතන්නකෝ ඒ වගේ වෙලාදී මේ ට්‍රාන්ස්ෆෝම් කියලා තියෙන උඩින් එතන ඉස්සරහින් චූටි තලයක් තියෙනවා ඒ චූටි තලේ පාවිච්චි කරලා ස්කේල් කීයක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරගන්නේ කළු පාට නැති වෙනකන් වැඩි කරගන්න සම්පූර්ණ වීඩියෝ එක පේන එක. දැන් කළු පාට කැලි පේන්නේ නැහැ සම්පූර්ණයෙන්ම වීඩියෝ එකනේ පේන්නේ. ඉතින් දැන් හරි. ඒක මේ විදිහට අනාවශ්‍ය දෙයක් කැපෙන්නේ නැති වෙනද චුට්ටක් වැඩි කරගෙන ඕකේ කරගන්න. දැන් ඔන්න මේ වීඩියෝ එකේ කළු පාට ඉරිනේ. එතකොට ලස්සනයි. නැත්තම් මේ වගේ දෙපැත්ත කළු පාට තිබ්බොත් එහම කැතයි වීඩියෝ එක. මෙයාගෙත් ඒ විදිහටම තමයි ඩබල් ක්ලික් කරා ට්‍රාන්ස්ෆෝම් එකේ ස්කේල් එක චූට්ටක් වැඩි කරගත්තා කළු පාට නැති වෙනවා. ඔන්න කළු නැහැ. දැන් ඕකේ කරගත්තා. දැන් අර ලිතුම් කියපු ප්‍රශ්නේ මේකෙදි එන්නේ නැහැ. ඔන්න බලන්න. හරි. දැන් හරි නේද? ඒ දෙපැත්ත මේ අර වීඩියෝ දෙකේ සයිස් අඩු නිසා තමයි දෙපැත්තේ කළු පාට ඉඩක් ඉතරලා තිබ්බේ. අපි මේ විදිහට ස්කේල් එක වැඩි කරගත්තම දිග පළල වැඩි කරගත්තම ඒ ප්‍රශ්නේත් හරියනවා. හරි. ඔබද කියන්න. සර් ඇප් එක පාවිච්චි කරන ඔන්ලයින් ඉන්න මොන්ද? නෑ නෑ නෑ. මේක පාවිච්චි කරන ඔන්ලයින් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ තියෙන එක එක ට්‍රාන්සිෂන් වගේ දේවල් डाउनलोड कर इंटरनेट ओने ट्रांसलेशन डाउनलोड कर मेक इस पावित करवा मत मेक सेव कंप्यूटर की अरे इतोट मिथन बलाइन डेवाद मिथन दिखा तीन अनेक मिथन इसमें बल्द मंकी डायमंड तीन डायमंड तीन पेन नतिकर मे सर्च ट्रांसलेशन की ओल की क्लिकर फ्री की तौर अब नुमले पावचर पुलवा मे हम अरे मे तब ट्रांसलेशन तीन अभी एक दागे बल ඉතින් ඔය වගේ ලස්සන ලස්සන ට්‍රාන්ස්ලේෂන් පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහට හදාගෙන යන වෙලාවෙදී. හරි. ඊළඟට පුතේ මේකේ තියෙනවා ඉෆෙක්ට්ස්. ඒකත් හරි ලස්සන දෙයක්. ඉෆෙක්ට් වලින් කරන්නේ වීඩියෝ එකේ එක පාට් එකතු වෙන එක, වීඩියෝ එකේ පාට් වෙනස් කරන එක. ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. දැන් අපි මෙතෙන්දිත් මතක ඇතුව මේ සර්ච් කියන එක ඉස්සරහින් ඕල් කියලා තියෙනවා. ඒක ක්ලික් කරලා ෆ්‍රී කියන එකට දාගන්න ඕනේ. නැත්තම් සල්ලි දා ගන්න ඕනේ. ඒවත් ගොඩාක් පේනවා. එතකොට අපිට හරි අමාරුයි ෆ්‍රී එක මොනවද සල්ලි දින තියෙන මේ ගන්න ඕනේ මොනවද කියලා හොයා ගන්න. එතකොට දැන් ෆ්‍රී එකට දාගත්තම මේ හැම එකම අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ටික තමයි පෙන්වන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඒක පාවිච්චි කරන්න. හරි. දැන් මෙන්න තිනවා එක එක ඉෆෙක්ට්ස්.
බලමු එකක් ක්ලික් කරගෙන මම ඔන්න 2D download බොත්තම ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට වීඩියෝ එකට මම මේ ඔඩියෝ ෆයිල් එක චුට් එකට නැති කරගන්න. මේ සද්ද කරදරයිනේ. හරි. අපිට පුතේ පුළුවන් හැම එකක්ම දාලා බලන්න නැතුව දැන් මෙහෙම ඇදගෙන ඇවිල්ලා දානවා. දැන් ඒක කැතයි නම් ආය අයින් කරගන්න වෙනවා. ඒකට අමාරු වෙන වැඩි. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් එක ඩබල් ක්ලික් කරලා බලන්න මෙයාට දැම්මොත් කොහොම වෙයිද කියලා. මෙන්න මේ විදිහට උර ප්ලේ කරලා බලන්න පුළුවන්. හරි. එයා හරියන්නේ නැහැ වගේ නම් අපිට පුළුවන් තව එක්කෙනෙක්ව ඩබල් ක්ලික් කරලා බලන්න. එතකොට එයාව දැම්මනම් කොහොමද කියලා මෙතන ප්ලේ වෙලා පෙන්වනවා. මේ බලන්න. එතකොට මෙතන ඉෆෙක්ට් හරහා අපිට එක එක ආකාරයේ දේවල් බලා ගන්න පුළුවන්. මේ වගේ එක එක චූටි චූටි අයිකන් වගේ දේවල් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ලස්සන ලස්සන දේවල් මාර ගොඩක් තියෙනවා. ඔයාලගේ වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් මෙතන මේ විදිහට ඩබල් ක්ලික් කරලා තෝරගත්තු දෙයක් තියෙනවානේ. දැන් මම හිතා මේ අපි හිතමු මේක තෝරගත්තා කියලා. ඊළඟට ඒක හොඳයි වගේ හිතනවා නම් ඔයාලට කරන්න තියෙන ඇදගෙන ඇවිල්ලා අවශ්‍ය කරන වීඩියෝ කෑල්ල උඩට හරි මේක උඩින් හරි තියා ගන්න ඕනේ මේ විදිහට. හරිද? සම්පූර්ණ වීඩියෝ එකටම ඕන නම් අපිට පුළුවන් මෙහෙම උඩටම දාගන්න. ආ sorry. උඩටම දා දෙතන තියෙන එකද දාන්න බෑ. ඇදගෙන ඇවිල්ලා මේ වීඩියෝ එක උඩට දාන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වීඩියෝ කෑල්ලටම මේ කැරල් මේ ඒ ඉෆෙක්ට් එක ඇඩ් වෙනවා. මේ බලන්න. මුල ඉඳන් අවසානේ දක්වාම මේ ඉෆෙක්ට් එක තියෙනවා. හැබැයි අපි හිතමු මෙහෙම. ඔයාලට මේ වීඩියෝ කෑල්ල අතරමැද කොටසකට විතරයි ඉෆෙක්ට් එක ඕනේ වෙන්නේ. උදාහරණයක් විදිහට 20 වෙනි තප්පරේ ඉඳන් 24 වෙනි තප්පරේ දක්වා එහෙනම් 20 වෙනි තප්පරේ ගාවට මම මේ කර්සර් එක අරගෙන ගිහිල්ලා ඉෆෙක්ට් එක ඇදලා ගෙනල්ලා තියා ගන්නවා ඒක උඩින් ඊට පස්සේ මෙයාව දික් කරගෙන යන්න පුළුවන් 24 වෙනි තප්පරේ දක්වා දැන් end time කියලා මේ වැටෙන්නේ උඩින් ඒ වැටෙන්නේ වීඩියෝ එකට අනුව කී වෙනි තප්පරේද කියන එක. එතකොට අපිට පුළුවන් මේ විදිහට 24ට ගෙනල්ලා ඉවර කරන්න. දැන් මේ විදිහට ප්ලේ කරලා බලුවොත් ඉෆෙක්ට් එක පටන් ගන්නවා 24 වෙනි තප්පරේට ගිහිල්ලා ඉෆෙක්ට් එක නතර වෙනවා. හරි. ওই විදිහට අපිට එක එක ඉෆෙක්ට් දා ගන්න පුළුවන්. එතකොට ඉෆෙක්ට් මෙතන ගොඩාක් බලා ගන්න පුළුවන්. මේ social media, gaming, education මේ විදිහට එක එක ඉෆෙක්ට්ස් බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ කැටගරි කරලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ කැමති එකක් තෝරගෙන ඔයාලගේ videos වලට පාවිච්චි කරන්න. සෑ ඔය මුදල් දීලා ගන්නව නම් මේ විශාල මුදලක් වෙනවද ඔයාලට? එකක් ගණන්. සාමාන්‍යයෙන් ඩොලර් එකක් දෙකක් කියන්නේත් ලංකාවේ මුදලෙන් ටිකක් වැඩි ගණන්. ඉතින් ටිකක් ගණන්. ඒ වුණාට මේ ෆ්‍රී තියෙන ටික හොඳටම ප්‍රමාණවත්. ඉතින් මෙතන ලස්සන ලස්සන ගොඩක් තියෙනවා. හරි ඊළඟට තියෙනවා පුතේ එලිමන්ට්ස්. එලිමන්ට් එකේ තියෙන්නේ ඒත් දැන් එක එක ඉෆෙක්ට් වගේ දේවල් තමයි. උදාහරණයක් විතර දුමක් ඕන නම් වීඩියෝ එකට නැත්තම් ගින්දරපත් වෙනවා වගේ දෙයක්. අන්න ඒ වගේ જાති වෙනනම් අපිට මේ එලිමන්ට්ස් එකෙන් ගන්න පුළුවන්. මතකයතු එතනත් ඕල් කියන එක ක්ලික් කරලා ෆ්‍රී එකට දාගන්න. එතකොට තමයි නොමිලේ ගන්න පුළුවන් දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මම මේ ඉෆෙක්ට් එක දාගෙන බලනවා මේ මොකද්ද කියලා මුලින්. ඔන්න එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. දැන් බලමු. දැන් එතකොට මෙයාගේ දිග වෙනස් කරගන්න ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. අයානම් කොට කරන්න විතරයි පුළුවන්. අවශ්‍ය මේ ඒ කට්ටිය දෙන ප්‍රමාණයට වඩා දික් කරගන්න බෑ. හරි. එතකොට අපිට ගෙනල්ල කැමති තැනකින් එලිමන්ට් එක තියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට ඒක වීඩියෝ එක ඇතුලේ වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම එයාගේ උඩ ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් එයාගේ සයිස් එක වගේ දේවල් හදා ගන්න. මේ විදිහට මේ ඩොට් පාවිච්චි කරලා තියෙන තැන වෙනස් කර ගන්න පුළුවන්. නැත්තම් ස්කේල් එක පාවිච්චි කරලා මෙතනින් වෙනස් කර ගන්න පුළුවන්. එයාගේ සයිස් එක තියෙන තැන වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ගෙනල්ල වෙන තැනකින් තියා ගන්න පුළක්. මෙතනින් තියාගමු යටින් වගේ මෙහෙම. හරි. දැන් ප්ලේ කරලා බලුවොත් එහෙම අන්න අර විදිහට පැත්තකින් ඒ ටික එනවා වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ එලිමන්ට්ස් ගොඩාක් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලේ. අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩවලට ගැලපෙන විදිහට. සර් ඔබද කියන්න. සර් එතකොට ඉස්සෙල්ලා YouTube වලට යටින් වැඩනේ subscribe like comment අන්න ඒ වගේ කකුත් ඕගෙන් කරන්න පුළුවන් වෙයි නේ. අපි සර්ච් කරලා බලමු එහෙම එකක් මෙතන තියෙදි. subscribe button බලමු සර්ච් කරලා එහෙම එකක් තිබුණොත් පාවිච්චි කරන්න පුළුවන්. ආ මේ software එකේ තියෙනවා. මේ තියෙන්නේ subscribe button එකක් තියෙනවා, bell icon එකක් තියෙනවා.
මේක දාගෙන බලමු. ඔන්න ඩවුන්ලෝඩින් කියලා වැටුණා. ඊට පස්සේ මෙයාගේ උඩ ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් එයාව ගෙනල්ලා චුට්ටක් යටින් තියාගන්න මේ විදිහට. දැන් ප්ලේ කරලා බලමු. एक मत करपे को मट की अम्मतना मिता सर्च कर बला अभी अवश्य देवा तीन हर मे इतोटे गीलोन लाइक बटन या लाइक की सर्च कर गुड़वा लाइक की सर्च कर इंट की प्रेस कर ओ एक मे सॉफ्ट तौर का मे वे अनीत हरी अमार मेकिंग हरी लेसिंग कर ගොඩක් ඒ වගේ මේ වගේ මේ හරි ලේසියෙන් දාගන්න හරිම අමාරු ඒවා වෙනම අරගෙන හරි කතන්දර. ඉතින් ඔන්න ලයික් කියලා සර්ච් කරගත්තාමත් ඒ වගේම ගොඩක් වෙනවා. දැන් අපිට පුළුවන් මේ වගේ එකක් ගෙනල්ලා ඉතින් තියාගන්න ඩවුන්ලෝඩ් වෙනවා. දැන් බලමු ප්ලේ කරලා. දැක්කනේ. ඊට පස්සේ මෙයා ඉන්නතර මාරු කරගන්න මෙයාගේ උඩ ඩබල් ක්ලික් කරා. ඊට පස්සේ ඇදගෙන ඇවිල්ලා කැමතනකින් තියාගත්තා. සයිස් එකත් අඩු කරගන්න පුළුවන් මේ විදිහට. मैंने मेहमत दें ईलंगट वाट कील मम्म इला अदने वे तापड़ मे यूट्यूब झानल अदन जो मैं साफ्ट कील वीडियो अद ईलंट के यूट्यूब झानल अदा ईले बस दिन झानल करें अन्न तम दी हर मरम प्ले कर लगे लसन लसन एलिमेंट एड कर तीन सब्सक्राइब बटन तीन फॉलो बटन मे वे गुडक जाति तीन ओके अन्ना अरे ग्रीन स्क्रीन ने क्या मैं करना वाला कौन सा करने के आ क्रोमा की ग्रीन स्क्रीन ने का क्या बना हुआ आगे निन्ने बिना मुलीम वोटा की ना भी एक ताजुट्टे का कथा करूँ तब आत्यास देवल टीम में कथा कर ला इन्हें बंगवाल पेन में ना मैं टाइटल पाविच्च कराने को हम देखिए सारे टाइटल की ने का पाविच्च कराने वाला कैमरा विसर कथा करना तो आगे नम अटिंग अटेंड ඒ වගේ වෙලාවකදී ඒ වගේම වීඩියෝ එක පටන් ගද්දී ඒ වීඩියෝ එක හැදුවේ කවුද ඒ විස්තර පෙන්වන්න ඕන නැත්නම් ඔයාලා කතා කරන මාතෘකාව මොකද්ද කියලා යටින් වැටෙන්න ඕන නම් ඒ වගේ අකුරුත් එක්ක කරන වැඩවලට අපිට පුළුවන් පුතේ මේ උඩින් තියෙන ටයිටල්ස් කියන එක පාවිච්චි කරන්න. ඒතොර මෙතෙන්දිත් මතකයතු ඕල් කියන එක අයින් කරලා ෆ්‍රී කියන එකට දාගන්න. ඒතොර මොමලේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටික වැටෙනවා. හරි. මම මෙතනින් එක ටයිටල් එකක් මේ විදිහට අදගෙන ඇවිල්ලා දාගන්නවා ටයිම් ලයින් එකට. ඔන්න ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ටයිම් ලයින් එකට ඇඩ් වෙනවා. इसलम प्ले कर बलो मुखद पेन प्ले कर एडुकेशन ट्यूटोरियल लोअर थर्ड के बलागा अभी ट्रांसलेशन तम वे अरे लेते अभी पुलवा मे के अतिर तीन अट मेन मेट एडिट कर मे आगे डबल क्लिक कर इतोट मे वगे तक ओपन नैन हरम लेसिंग अभी पुलवा दपन मे इके विनस्कर अभी पुलवा मेतना क्या तीन ओण मध्य टाइप करगा इकम टाइप करगा मैं गलपे ईलंगट एडुकेशन मेन को एडुकेशन ट्यूटोरियल क्लिक कराम याव एडिट करगा बोल मैं टाइप करगा माई लर्निंग कॉलेज के ओ देख ऑटोमेटिकल आई पंपे ना मम्मी साइज से फोन साइज से मैं वेडी कर गा विसी अटते हतल दिखर कल मेदर एडिट कर गण पुल कीबोर्ड दिखना एरो की पावित कल मेक स्मूथ उड़ पाले गण पुल मे भी हर लेते मेदर मे पेर मे क्या मे कुल दंपाट वगे क्या तम मे को इतकोट मे दंपाट क्या इवर ओके नीना वीडियो मेदर मेतन त्यागम को बला उन्न दंपाट क्या अतरटे आवा इट अतर तीन टेक्स्ट अभी पेन पटना तीनवा दंपाट क्या इवर वेदीमा अरे प्रश्न एक्ना अरे दें अभी बोला मे विधि करा मे आ पलवी मे आगे रईट क्लिक कॉपी कर गा अभी डेवनी कथा करना दे पेस्ट कर गा बोलू अरे दें अभी मे हर कथा करना ऐल कॉलेज जस मेहरी टेबल कथा करना कंप्यूटर को आज डबल क्लिक कर गता मिता मारो कर गता देख की ये इतना टाइप कर गना आईटी कोर्स
ඊටස ඕකේ කරගන්න. මෙතන එක එක මේ ෆොන්ට් ස්ටයිල් එහෙමත් තියෙනවා මේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊටස animation කියලා තියෙනවා. එතනින් අපිට තෝරගන්න පුළුවන් මේ අකුරු ටික කොහමද එන්න ඕනේ වගේ දේවල් මේ තියෙන්නේ. මේක දාගන්න. ඕකේ කරගන්න. ඔන්න. මෙතන නම් බලමු ආයෙත් අපි මේක කරලා. अंक देखी को खता करके अन्देवाट मेरे दिख पील दागे अन्न पुल इतना आप हेम दिया अवश्यक इक दिख कील अवश्यक विन अवश्यक दिया टाइटल बेसीक तीन कोल तीन ये दीवा बेलू आप गेलपेनवा तीन अद्दील मेवे असनवा तीन इक दागत मुलिम डाउनलोड करगा मो लैपटॉप की बैटरी लो हरी मेरे दागा मैं तेन अरे मेरे कहाँ रहते इंट्रो का कोई इंट्रो का क्या ना वीडियो को पटांगा ना कालीम पड़ी क्या लग क्या ने ये वाके दिया ये वाके का कंप्यूटर वीडियो उल्ट दागत गटलूक वीडियो उल्ट गल मुकदेट पाट आती तसभीम पे ये कपट पुल तनियम इसट दाग या तनियम इनवा इतकोट दे पे कल पाट क्या दिखा मे पे कल पाट मे पे कल पाट तो रेख गेलपेन ऐना मे आगे डबल क्लीर गता ईट पास मे विंडो के उड़ी वीडियो के वीडियो गि कलिंग वगे स्के चुट कड़कर पुलाम मे कल पाट क्यारे पेन तेनाकर द्ले कल बल दसन प्ले संपूर्ण स्क्रीन की दाला यूट्यूब झानल की नमदाल उन्न वजह वीडियो पटांगा अन्म हर इतकोट दी द एलिमेंट के मनोतीन इफेक्ट के मनोतीन ट्रांसिशन के मनोतीन टाइटल के मनोतीन इवे ऑडियो के तीन वाकिल मन कथा ऑडियो फाइल अब पापचर हेकि स्टॉक मीडिया विंडोस के बारे मेकनवा एनिमेशन आगे दीवाल मेकिंग हे भाई विंडोस के स्टॉक मीडिया बलागण लभ इट तीन स्प्लिट स्क्रीन स्प्लिट स्क्रीन की दाशी इकम वेला वीडियो दिखा पेन वीडियो को एक टापिट मैं स्पीड स्क्रीन की पाविच करना पुलवा हर मैं मे विधि हेट मैं टाइम लाइन के हेट मेहटे अन्न मैं अटीन तीन चोट इरा पाविच करना पुलवा इंग हेट मेहटे अन्न पुलवा मे विधि हर मम्मी स्पीड स्क्रीन की दिन दागना मेते हर उन्न दागत्ता मैं वीडियो क्लिप वन टू कि दिखा बागण पुल इलाट मेतन तोरगा आवश्यकरण वीडियो सॉरी पटकट ओके दागतर पास मैं स्क्रीन की बला पुलवाणी डबल क्लिक कर डबल क्लिक कर आई इंपोर्ट कर वीडियो मैं पेन मेती है अवश्य वीडियो राइट क्लिक कर स्प्लिट स्क्रीन की देखो देवन राइट क्लिक कर स्प्लिट स्क्रीन दे सॉरी इतना उडेक मारूनी मैं उडेक सिलेक्टे उडेक सिलेक्ट कर ला मे विद उन्न पलवे दागत्ता ए स्क्रीन हरद
ඊට පස්සේ දෙවෙනි එකනාව select කරලා අනිත් එකනාව දාගන්නවා A screen. හරි. දැන් අපිට කැමති නම් මෙතනින් animate කරලා size හදාගන්න පුළුවන් මේ video එකට ගිහිල්ලා scale එකෙම වැඩි කරලා හදාගන්න පුළුවන් අර දෙපැත්ත කළු පාට වගේ ඇවිල්ලා තියෙනවා නම් විතරක්. එහෙම ඇවිල්ලා නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒ board එක transform. හරි මේ තියෙන්නේ. මෙන්න මේ වැඩි කරගන්න පුළුවන්. දැන් බලමු play කරලා. එතකොට එකම වෙලාවේ videos දෙක මේ විදිහට फोटो देखा के तो ले वागे प्ले विन्ने पटांग गाना हाय ये का तमा स्प्लिट स्क्रीन निकल विन्ने मेरे जरा कैमरे ये जी स्प्लिट स्क्रीन या तोर गाना और एक पुरु फिर मैं चाहूँ गोड़ा क्लास में जाती मेरे जरा बाला गाना पुरु हाय मेरे का दागे ने वालों कटिया क्लास में हाँ ना पाले ने एक कनाट आवश्य करने को मम्मी तीन तोर गाना ऐड टू स्प्लिट स्क्रीन दे रहा नसे देवने एक कनाव डे क्लिक कर गाना देवने एक कनाव डे क्लिक कर ला मैं आधे ने ऐड टू स्प्लिट स्क्रीन किया ला नसे तुमने एक कनाव डे क्लिक कर ला यार तो दिनों मैं वीडियो के ऐड टू स्प्लिट स्क्रीन किया दें तुम दिन आम एक पारा प्ले हमें बलन ඔය විදිහට තමයි පුතේ ස්ප්ලිට් ස්ක්‍රීන් එකේදී වැඩ කරන්න තියෙන්නේ. අපිට පුළුවන් හෙට මෙහෙට කරලා ඒක තමයි මම මේ බලන්න යන්නේ කොහොමද ඒක කරන්න කියලා. පොඩ්ඩක් ඉන්න. හරි. ඒක කරන්න මෙහෙමයි. මාත් ඔය වෙලේ කලින් කරලා නැහැ. දැන් තමයි මේ කොහොමද කරන්න කියලා බැලුවේ. ඒක කරන්න පුතේ සාමාන්‍ය විදිහටම මෙයාගේ උඩ ඩබල් ක්ලික් කරගන්න. එතකොට සෝරි අපිට දැන් මේකේ හරියට පේන්නේ නැහැ නේ කියන ළමයා මෙයාගේ උඩ ඩබල් ක්ලික් කරගන්න. නැත්තම් එකපාරක් ක්ලික් කරාම මේ වගේ චූටි කොටුවක් එනවා. ඒකේ තියෙනවා ඉරි තුනක අයිකන් එක. ඒ ඉරි තුනක අයිකන් එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ අලුත් වින්ඩෝ එකක් මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාට පස්සේ යන්න හරි වීඩියෝ එකට යන්න අවශ්‍ය කරන්නේ නැත්නම් මෙතනින් මෙහෙම ඇදලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කැල ක්ලික් කරගත්තා ඒකත් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් මේ කැල ක්ලික් කරගත්තා ඒකත් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් ඔය ටික ඔක්කොම ගන්න හදාගත්තට පස්සේ පොඩි කරගන්න ඕකේ කරගන්න ඕකේ කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් පොඩි කරගන්න බැරි දරුවෝ පොඩි කරනවා කියන්නේ ඒකත් දැන් මේවා හැබැයි වැල්ලා තියෙන්නේ දාන්න පුළුවන් උඩරිම සයිස් එකෙන් පොඩි කරොත් එහේ වටේට කළු වෙනවා මෙහෙමයි කරන්න කලින් විදිහටම අවශ්‍ය කරලා अवश्य क्या मैं डबल क्लिक कर ला चोटी तुनका क्लिक कर इट पास पुंच करना करे मैं क्या क्लिक करता वीडियो की गिहल स्केल की अड्डू कर वटे कल भाई दाला तीन दाने पुलवा उपरी मट मैं तम इन सा मेक पुंच करते हैं वटे कल तुरकता मे इधर हदा गण पुल लक करना प्रश्न आखने මොකද ලොකු කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ මේ විදිහට කැමතරමක් ලොකු කරගන්න පුළුවන් පුංචි කරන්න ගියොත් තමයි ගැටලුව වෙන්නේ මොකද එයා දාගෙන තියෙන දාන්න පුළුවන් උපරිම සයිස් එකට පුංචි කරපු ගමන් වටේට කළු පාට ඉරියෙන්න පටන් ගන්නවා හැබැයි අපිට කැමතරමක් ලොකු කරගන්න පුළුවන් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් මෙයාගේ ස්කේල් එක අඩු කරොත් එහෙම කළු වෙනවා හරි ඔය විදිහට ස්ප්ලිට් ස්ක්‍රීන් වලදී අපිට එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන් ඒ වගේම තමයි साइज़ से नस्कर गाना पुलो हाँ क्या टलू वक्ती में तो मैं कता कर पुदे वाल गना नहीं सर हाँ ना पी हम प्ले कर ला बालों मुले इन दापु देवा समारे वाला मंडीलिट कर ला कमाकने हाँ अनिदे दम बालन ने मेक මේ ඔඩියෝ ෆයිල් එක මම මෙතෙන්ට දාලා තියෙන්නේ මේ හරිය අපිට පුළුවන් ඒක දැන් මුලින්දම ප්ලේ වෙන්නේ නැහැ සද්දයක් ඇහෙන්නේ නැහැ මම සද්දය ඔෆ් කරලා තියෙන්නේ හරි සද්දයක් ඇහෙන්නේ නැහැනේ. එහෙම වුණා අපිට පුළුවන් මේ ඔඩියෝ ෆයිල් එක ඇදගෙන ඇවිල්ලා මෙතනින් තියාගන්න. මගේ අතින් වැරදිලා මේ හරියෙන් ඔඩියෝ ෆයිල් එක කැපිලා එහෙම වුණොත් එහෙම මේ කැලලත් ගෙනල්ලා අපිට මෙතෙන්ට හේතු කරගන්න වෙනවා. හරි. ඔන්න බලමු ප්ලේ කරලා.
දැන් දැක්කානේ ද වීඩියෝ එක ඉවර වුණාට පස්සෙත් සද්ද යනවා. ඒකට හේතුව තමයි අපි ඔඩියෝ ෆයිල් එක වීඩියෝ එක ඉවර වෙන තැනින් හරියටම කපලා අයින් කරලා නැති එක. දැන් ඔයාලා වීඩියෝ එක හදලා ඉවර වුණාට පස්සේ යටින් තියෙන ඔඩියෝ ෆයිල් එක ඒ ඉවර වෙන තැනින්ම කපලා ඉවත් කර ගන්න ඕනේ. එහෙම කපලා ඉවර කරද්දී ඔයාලට පුළුවන් මේ විදියට ගානට ඉවර වෙන තැනට ගෙනල්ලා ඔඩියෝ ෆයිල් එකට පාරක් ක්ලික් කරලා එක්කම මෙතන තියෙන කතර පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මෙතන තියෙන කතර පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ කතර ක්ලික් කර ගන්නවා. හරි. දැන් පුළුවන් මෙයාව මේ විදියට ඩිලීට් කරලා දාන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේක සුදු පාට ඉරක් වැටෙනකම් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලන්න. මොකද ටුට්ටක් අඩුවෙන් කැපිලා තියෙන්න පුළුවන්, වැඩියෙන් කැපිලා තියෙන්න පුළුවන් මේ විදියට. එහෙනම් මේ කැල්ල මේක සුදු පාට ඉරක් වැටෙනකම් එහෙට මෙහෙට කරලා හදා ගන්න. එතකොට දැන් ප්ලේ කරලා බලුවා ගාන නතර වෙනවා, වීඩියෝ එකත් එක්ක සද්දෙත් නතර වෙලා යනවා. ඒ විදිහට තමයි වීඩියෝ එක හදලා ඉවර කරගන්න ඕනේ. හරි, දැන් ලිතුම් මහුව මේකේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් කොහොමද දාලා රිමූව් කරගන්නේ කියලා පොඩ්ඩක් ඉන්න මම ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒ ටික පෙන්වන්න. ඔයාලගේ මොන හරි තව මේ ගැටලු තියෙනවා නම් දැන් අහන්න. හරි, මම ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. ළමයි ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ කියන්නේ කොළපාට පසුබිමක් තියෙන වීඩියෝස් තියෙන අපිට පසුබිම අයින් කරලා කැමති තැනකට දාගන්න පුළුවන්. දැන් මගේත් YouTube වීඩියෝ රෙකෝඩ් කරද්දී මම කොළපාට පසුබිමක් දාලා තමයි රෙකෝඩ් කරන්නේ. ඊට පස්සේ මම කැමති දිහකට මගේ පිටිපස අයින් තියෙන දේවල් වෙනස් කරගන්න. හරි, මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ එකක්, මල් වැටෙන වීඩියෝ එකක්. දැන් මේ වගේ වෙලාවකදී අපිට පුළුවන් වීඩියෝ එක කෙලින්ම ඇදගෙන ඇවිල්ලා ෆිල්මෝර ඇතුළට දාගන්න. මේ එහෙම දාන්නත් පුළුවන්. කලින් ඉම්පෝට් කරගන්න බැරි වුණා නම් එතකොට ඒක මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මෙදිරු දැන් මේ ලේයර් කියන කතන්දරෙත් ඔයාලා තේරුම් ගන්න ඕනේ. දැන් මෙයාගේ යටින් තමයි මෙයා ඉන්නේ. ඒ නිසා පේන්නේ හරියට පවර්පොයින්ට් එකේ ෂේප් එකක් යටින් තව ෂේප් එකක් දැම්මොත් එහෙම එයාගේ කැලලා පේන්නේ නැහනේ. ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ මෙයා ඇද්දගෙන ඇවිල්ලා උඩට දාගන්න. එතකොට තමයි එයා පේන්න ගන්න. ඔන්න කොළපාටට දැන් පේනවා. දැන් මේ කොළපාට ස්ක්‍රීන් එකේ දෙපැත්තේ ඉඩක් ඉතුරුලා තියෙන මම එහෙනම් ඩබල් ක්ලික් කරලා මෙයාගේ ස්කේල් එක මේ විදිහට වැඩි කරගන්නවා. संपूर्ण स्क्रीन वह मेक वैडी कर हर तो वस्ते ग्रीन स्क्रीन वीडियो राइट क्लिक कर ऑप्शन ग्रीन स्क्रीन की ग्रीन स्क्रीन की मिन्न मेवागे मेतनी क्रोम की हरिय दागे हरिय दापर कुलपाट की नति लागिया दम बला कुलपाट वीडियो की वैटने मल्टी की विधर पेना कुलपाट नैत मे बल क्रोमा की दमे नेता कुलपाट तेक्तमा पे तो
ඔබට මල්ටි එක පේන්නේ කොළපාට පසුබිමක් එක්ක අපි ක්‍රෝමා කී අයින් කරාම sorry ක්‍රෝමා කී එක තෝරගත්තාම කොළපාට නැතිලා මල්ටි එක විතරක් ඉතුරු කරගන්න පුළුවන් නිකන් හරි මේ මල් හරියට අයින් වුණේ නැත්තම් කොළපාට හරියට අයින් වුණේ නැත්තම් අපිට පුළුවන් මේ විදිහට මෙතන තියෙන චූටි පෙන්සිල් අයිකන් එක භාවිතා කරලා කොළපාට තෝරලා දෙන්න ඉතින් කොළපාට තෝරලා දුන්නම ඒත් ඒ විදිහටම වැඩ කරනවා ඊට පස්සේ ඉතින් මෙතන තියෙන දේවල් එහෙට මෙහෙට කරලා අපිට හදා ගන්න පුළුවන් ඒක හරියටම පේන විදිහට बला तर मे क्लिप तपिट अवश्य कर कपल अवश्य को मिथन इतर योन के कतुर क्लिक कर रहा वेडिक कपल अरे मेद कपागत इतर उठे डिलीट कर पटंग दिखाई मिथन पटंग मिथन क्लिक कर कतुर क्लिक कर कपाऊ मुलका डिलीट कर दिन मे दिखेट अदाल कोटर अरे मल वेटना वगे बला पुला वाला यूट्यूब की सर्च कर लगा पुला एक एक ग्रीन स्क्रीन वीडियो ई थिंक ये वीडियो डाउनलोड करके पावचर पुलवा हरि दे दास अतर वाला हम लसन वीडियो कदा पुलवा මේ දේවල් ටික පාවිච්චි කරලා දැන් බලමු මේක කොහොමද වීඩියෝ ෆයිල් එකක් විදිහට සේව් කරගන්න කියලා. මේකත් දැනගන්න ඕනේ නැත්නම් මේ හැදුවට බෑනේ. දැන් Mac එකේ නම් මෙතන export කියලා බොත්තමක් තියෙනවා. අපි බලමු Windows එකේ තියෙනවද කියලා මුලින්ම. Windows එකේ එහෙම නැත්නම් අපි තියෙන තැන බලා ගන්න ඕනේ. Windows එකේ එන්නෙත් නැහැ. अद मैं विंडोज कंप्यूटर हरम स्पीड वाला मे ड्राइव के लिंक दिना बेर इन ओपन दिन का मैं वेडी कर लिंक गूगल गूगल ड्राइव अपडेट कर ना पास डाउनलोड कर गूगल ड्राइव दाप लिंक डाउनलोड कर टेलीग्राम दाल दी डाउनलोड कर बेरवीन कटे दिन लिंक दादी ना लिंक डाउनलोड कर पुलवा इट सर कील दीप दिन करना फैल दीना कपी कर वीडियो एक्सपोर्ट करना वाले वीडियो के मध्य लोकोट तीय फिल्म आईन की तीय तौर के फैल हतर अनिवार्य कपी कर दागे वीडियो मे कटे नम बेटा फिल्म විනාඩි 10ක් 20ක් යන ලෝඩ් වෙන. අර කම්පියුටර් එකේ ස්පීඩ් එකත් එක්ක තමා මේ එක නම් බලපාන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම එහෙමද? පළවෙනි පාර විතරද? හැම වෙලාවෙම එහෙමයි. කරන් කම්පියුටර් එකේ ස්පීඩ් එක තමා ඒකට ඉතින් බලපාන්නේ hard disk එක වගේ දේවල්.
මේකෙත් පුංචි වෙලාවක් යනවා නැත්තේ නෑ ඉතින්. ඇලර්ට් එකේ මොකද්ද තියෙන්නේ ඇක්ටිව් කරන්න කියලාද? ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න මොකද්ද වැටෙන්නේ බලන්න. පෙන්නන්න පුළුවන් නම් දැන් වැඩක් නම් කමක් නැහැ ඇතුලේ. ඒ වීඩියෝ එක හදා හදා නම් ඉන්නේ කමක් නැහැ මේ එහෙම නැත්තම් පෙන්නන්න. හරි බලමු ඇතුළට ගිහිල්ලා නියු ප්‍රොජෙක්ට් එකෙන් එක්ස්පෝර්ට් තියෙන දෙන බලාගන්න විතරයි මම මේකට ආවේ අතුරු ටික අරගෙන මම කරන්න. ආ හරි මෙතන එක්ස්පෝර්ට් එක තියෙනවා. එහෙනම් ඉතින් එකකින් බලන්න දෙයක් නැහැ. ඊළඟට ඔයාලා වීඩියෝ එක හදලා ඔක්කොම ඇටි කරනකොට මේ එක්ස්පෝර්ට් බොත්තම ක්ලික් කරන්න. ඊට මේ වගේ එකක් එයි. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් සෝරි මේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් MP4 කියන එක තෝරගන්න. එතකොට මෙන්න මේ වගේ විඩෝ එකක් ඕපන් වෙනවා. මෙතනින් MP4 තෝරගන්න. MOV තිබ්බත් කමක් නැහැ. MP4 තෝරගමු. ඊට පස්සේ මේ නේම් කියන මයි වීඩියෝ කියලා තියෙන එක ඔයාලා කැමති නමක් ටයිප් කරගන්න. Save to කියන එක උඩ ක්ලික් කරලා මොකද්ද? ඒක සේව් කරගන්න කියලා. මේ export කියන එක බලන්න. මේ තියෙන export කියලා. එතකොට මේක ඕපන් වෙනවා. export කියන බොත්තම ක්ලික් කරන්න. එතකොට මේ වින්ඩෝ එක ඕපන් වෙනවා. එකකින් MP4 කියන එක තෝරගන්න. දැන් save to කියන එක මගේ මේ විදිහට තියෙන්නේ. පොඩ්ඩක් බලමු Windows එකේ කොහොමද තියෙන්නේ කියලා. ඒක නැත්තම් ඔයාලට එක ප්‍රශ්නයක් වෙයි. හරි. එන්න මම ෆයිල් එක දාගන්නවා. අර එක්ස්පෝර්ට් කියන ක්ලික් කරගන්න. එතකොට අර කලින් කතා කරපු වින්ඩෝ එකම ඕපන් වෙන්න ඕනේ. හරිනම් හත්තර මේ වගේ එකක් ඕපන් වෙන්නේ. ඒකේ MP4 මයි උඩින්ම තියෙන්නේ. Save to කියන එකේ මේ චූටි ෆෝල්ඩ අයිකන් එක ක්ලික් කරලා වලට තෝරලා දෙන්න පුළුවන් මේක සේව් වෙන්න කැමති තැන. ඩෙස්ක්ටොප් එක හරි කැමති නැක් තෝරලා දෙන්න පුළුවන්. දැන් ඩෙස්ක්ටොප් තෝරගමුකෝ අපි. ඩෙස්ක්ටොප් තෝරගත්තා. සිලෙක්ට් ෆෝල්ඩර් කියන එක තෝරගත්තා. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ අතින් තියෙන එක්ස්පෝර්ට් කියන බොත්තම. එක්ස්පෝර්ට් කරගන්න යන්නේ. එතකොට මේක ටික 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 වීඩියෝ එක හැදෙන්න පටන් ගන්නවා. හරි. අපි ඒක මැක් එකේ කරලා බලමු කොහොමද කියලා. ඔලිතුම් කියන්න. එතන අර හොට් කියලා එකක් තිබ්බේ මොකද්ද? ඒ කට්ටියගේ මොකක් හරි මැසේජ් එකක් තිබ්බේ. බලමු. බලන්න ක්ලෝස් වෙලානේ. හරි මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක හැදෙන්නේ. දැන් කන්වර්ටින් කියලා හිටනවා. දැන් 100ට ගණන් කරනවා. මේක 100ට 100ක් යනකම්ම බලාගෙන ඉන්න ඕනේ. හරි. මම දැන් තෝරගත්තා. ඊට පස්සේ එක්ස්පෝර්ට් කියන එක දෙනවා. එතකොට මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. 100ට ගණන්ක් එක්ක වීඩියෝ එක හිමීට ප්ලේ වෙනවා. මේක ප්ලේ වෙලා ඉවර වුණාට පස්සේ දිගත් එක්ක මේක වෙනස් නැහැ. මේ තප්පර 38ක වීඩියෝ එකක් තමයි මේ හැදෙන්නේ. ඔයාලා විනාඩි 10ක 15ක හැදෙනම් පොඩි වැඩි වෙලාවක් යනවා වීඩියෝ එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. එකපාරට ඩ්‍රොස් ගාලා වීඩියෝ එකක් හැදෙන්නේ නැහැ. වීඩියෝ එකක් හදනකොට ඒකට පොඩි වෙලාවක් යනවා. සර් ඔලුතුම් කියන්න.
සර් ඔකේ තියෙන ස්ටොක් මීඩියා කියලා ඒක Windows 10 නල් නෑනේ. Windows වලට නෑ. කැපල් එකට විතරක් දීපු එකද? ඔව්. කොයාරි හැංගිලා තියෙනවද දන්නේ නෑ. මේ ඒක නම් ඉතින් එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ස්ටොක් මීඩියා එකෙන් කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා වීඩියෝ ෆයිල් එහෙම ගන්න පුළුවන් අපිට. ඒක ඉතින් කොමන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. සමහරවිට මේකේ සවුන්ඩ් එක නැතේ මම සවුන්ඩ් ඕෆ් කරලා තියෙනවා ආ බලමු වීඩියෝ එක හදුනට පස්සේ ඔබ දෙ කියන්න මම දැන් බෑනස් එකට අපල ඉන්නකම් VR app එක ඩවුන්ලෝඩ් කරගන්න ඔව් Google Drive හට මෙන්න මෙම ගොමුව වෛරස් සඳහා පරිශ්‍රය ආ ඒක ඒක command එක යට නිල් පාට බොත්තමක් තියෙනව නේද ඔව් ඔව් සර් ඒක click කරන්න භාගත කරන්න කියලා හරි මොකක් හරි එහෙම නේද තියෙන්නේ ඔව් සර් ඒක click කරන්න හරි සර් ඒ කියන්නේ මේ Google එකට මේ ෆයිල් එක scan කරන්න විදිහක් නැල්ලු මේ වෛරස් තියෙනවද දන්නේ නැහැ කියලා ඒ කියන්නේ මේ එහෙම ගැටලුවක් නැහැ මම චෙක් කරලා බලවනේ හරි මේ තියෙන්නේ අපි හදාගත්ත වීඩියෝ එක බලමු ප්ලේ කරන්න. ආ ඔඩියෝ නේ මම ඔඩියෝ ඕෆ් කරානේ. ඉස්සර එඩිට් කරද්දි. ඔන්න තියෙනවා අපි මෙච්චර වෙලා එඩිට් කරපු වීඩියෝ ෆයිල් එක. මම අර 1 2 කියලා ටිප් දාන අයින් කරලා තියෙන්නේ. දැන් මේක වීඩියෝ ෆයිල් එක අපිට මේක YouTube අප්ලෝඩ් කරන්න පුළුවන්. WhatsApp එකෙන් ෂෙයා කරගන්න පුළුවන්. Facebook දාන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. ग्रीन स्क्रीन ने केम माला इन तरफ एक बैठने वाला ये माला टेस्ट छोटा से कोड़ा पाल रोगे दिए ना ओ ये का हद आगान न पुलो मंगा रा पेन में हेड में हेड करन कंट्रोल स्टिक अक्ति बुने ये कंट्रोलिंग वाह बाला हद आगान नो ने हरी ट पेन में क्या नहीं का हरी ट पेन हद आगान नो मिन्न में वाके हेड में हेड करला हद आगान न तमा दिए මේ age thickness එක එහෙම අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් ඒ කොළපාට ගතිය පේන එක මේ age feather එකකින් හදා ගන්න පුළුවන් ඒවා ඉතින් හෙට මෙහෙට කරලා හරියට පේන්න හදා ගන්න ඕනේ මේ වෙලාවෙදි. තව ගොඩාක් දේවල් මේක කතා කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් ටික දැනට ප්‍රමාණවත් හොඳ වීඩියෝ එකක් හදා ගන්න සහ මේ වැඩ කරනකොට අනිත් option බලන්න click කරලා මොනවද කරන්න පුළුවන් කියලා අවශ්‍ය අත්‍යවශ්‍ය කරන මූලික දේවල් ඔක්කොම ටික මේ වෙනකොට මේ software එකෙන් කරන්න පුළුවන් ටික cover වෙලායි තියෙන්නේ. ඉතින් තවත් දේවල් තියෙනවා මේක කතා කරනවා නම් සර් දැනට මේ ටික ප්‍රමාණවත් ඔයාලට ඕක කියන්නද දැන් සර් ඔක ඕපන් වෙනකොට තිබ්බනේ මේ මේක ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන්ද මන්ද එහෙම තිබ්බද අර ඕපන් වෙනකොට වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙන්නේ මුලින්ම ඔව් ඒකේ තිබ්බනේ ඉතින් කො බලමු නම් පුළුවන් ඇති මං ස්ක්‍රීන් රෙකෝඩින් වලට නම් ෆිල්මෝරා පාවිච්චි කරලා නැහැ කවදාවත්. ඔයද මේ වින්ඩෝස් එක වර් ස්ලෝ නේ. වැඩක් කරගන්න බෑ. පන්ති කරන්න වෙනම කම්පියුටරයක් ගන්න වෙන තත්යක් තියෙනවා. මේ වීඩියෝ හදනවා වගේ වැඩ කරන්න බෑ. ඔය පවර්පොයින්ට් එහෙම ඔයාලට කියලා දුන්නාට මේක ඇතුලේ. වීඩියෝ හදනවා කියන්නේ ටිකක් අර කම්පියුටර් එකේ හොඳ පවර්ෆුල් වෙන්න. ගොඩාක් ඕනේ නැහැ. එකට තියෙන RAM එක GPU එක හොඳට තියෙනකොට තමයි ඒවා වැඩ කරන්න පුළුවන්. මේකයි මේ අද මෙච්චර slow වෙලා තින්. දැන් අපි ඊට කලින් මේ මුළු Windows 10 එකම ඉගෙන ගත්තා. මෙච්චර slow වෙලා තිබ්බේ නැහනේ මේ. අද slow වෙන්න හේතුව තමයි වීඩියෝ හදනවා වගේ වැඩක් කරනකොට අනිවාර්යයෙන්ම ඒ computer එකේ specs හොඳ වෙන්න ඕන. සර් ඕකේ නේද? Photoshop මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා දානවද පොඩ්ඩක් group එකට ආ මම බලලා දාන්න මං හෙව්ව හම්බුන්නේ සර් මොකද්ද ඕන version එක අලුත් එකක් අවුදන්නේ හරි
මගේ සර් මේ ඔන්න මේ ඒකස ඔන්න ශාකස තියන මේ රෙකෝඩ් කරන්න මොකද්ද වොන්ඩෂා වොන්ඩෂාගේ දිනස රෙකෝඩ් කරන්න ඒ කියන්නේ මේ වොන්ඩෂා ෆිල්මෝරා එකේ තියනවා කියලාද කියන්නේ වොන්ඩෂා ස්ක්‍රීන් රෙකෝඩර් කියලා වෙන එකක් තියනවාද කියන්නේ නෑස වොන්ඩෂා එක ඇතුළෙම තියෙන එකක් ආ නේ ස්ක්‍රීන් එක මේ ෂෙයා කරලා පෙන්නනකො මේක ඉන්නේ නෑ ආ හා සර් මම පෙන්නනවා එලිතුමුට ඒක දැනගන්න ඕනෙලු නෑස සර් කොහොමද ඒකට යන්නේ කියලා පෙන්නන්න ඔය තාම ඕපන් වෙන්නේ නැහැ වින්ඩෝස් එක හරි දැන් පේනවා ඔව් දැන් පේනවා යෝ ටූල්ස් එකේද තියෙන්නේ ආ ෆයිල් එකේ නේ ෆයිල් එකේ රෙකෝඩ් මීඩියා record pc screen කියලා ආව නැහසෙ ආ හරි ඔයලිතුන් දැක්කනේ ෆයිල් එකේ තියෙන record media කියලා ඒකේ record pc screen එකෙන් ගිහිල්ලා screen එක record කරගන්න පුළුවන් හරි සර් හරි thank you ශාකිරා එතකොට මම recording එක නතර කරන්නම් අදනේ